Check, vamos a generar todos los nombres. Vamos a mandar para que nos genera todos. Right. සුබෝදය සනක් කියවා දූල පුතාර හැමෝටම අද 2021 පස්වෙනි මාසේ 9 වෙනිදානේ පහුගිය සතියේ සාකච්ඡා කරේ මධ්‍යලක්ෂ ප්‍රමේය. ඒක මධ්‍යලක්ෂ ප්‍රමේයට අදාළව ඔයගලන්ට ටියුට් එකක් දුන්න ඊයේ පෙරේදා. රයිට්. මම කතා කරන හැනේ අතොස්ස. හරි හොඳයි. මෙතන මධ්‍යලක්ෂ ප්‍රමේයට අදාළ ටියුට් එකෙන් අද මම ගණන් සාකච්ඡා කරනවා. Kita udah ke ganang hadap ya tuh sen ikan dekat tuna katara pak kayak oh ganang hadap lah sih no mang ada patang ganu saya kerja karena pertanyaan ke tuna A B C D rujukan asyik ki pertanyaan ke tuna A B C D rujukan asyik ki P Q R shano pilih valing A B B C C D D E pada bola mati lakshwe P Q R S rombas yang bawa penan. P Q R S rombas yang bawa penan. Balam. A B C D rujuk orang Asia. Rupa setan adinda kan adalah di endor karena datang karena karena A B C D rujukan asli ya P Q R S rombas ya bawa penonon P Q R S rombas ya kira kira non Madde lakshanisa, P madde lakshanisa, AP, BP samanai. R madde lakshanisa, DR, CR samanai. Igaata, AD madde lakshanisa, AS, DS samanai. BC madde lakshanisa, BQ, CQ samaan hai. Dan meda apu salakuna ma me petra dhemma. Ekata hetu tamai rujukona ashre sammuka pada digin samaan hai ne. Me petra da apu salakunu me petra tiye no rujukona ashre sammuka pada digin samaan hai. Gapi kiyan no na P, Q, R, S rombas ya kiyala. Dalamnya godak kabel di no, tapi tika kabel aneh tanpa ada pada, oke? Jauh kalau itu no kalau tamai mara wasna mantel dalamnya, dan elevator risal sawa, itu kota air risal udah tanu, kocca dalamnya pas tebaran, ahan dalamnya pas saya sama kian nih, terus sama aru pas neh, asama, sama aru itu naik. Samaru A deka B deka, samalamai C tu na S tu na, samaru F tu na, S deka F deka, ekak fail, samaru deka fail, samaru honda pati pala, samaru island rank, Facebook ke yano foto ne, ara district ne island first stretch mess, orin lame yani, ganitan se Island perselamanya ke amatnya tatatnya anak nih masa kini. Eh darurat amatnya tatatnya anak nih masa kira darurat itu memang masuking island first train nih. Eka jaga punya tuh sekarang mana? Oh hari itu tinggal lama ya. Kekudanya kene ketet nih. Baru kalau kalpana agal. Eh darurat kau ruat lagat aja le
පුතේ නැගිලා පාඩම් කරන්නේ කියන්නේ නැහැ. අර අනාථ නිවාසයේ ඉන්න පාලිකාව තමයි දරුව බලාගන්නේ. ඒ 6 7 8 වගේ පුංචි පන්දුනවල බලා ගන්නවා. 10 11 වගේ වලට ඒ දරුව බලා ගන්න කෙනෙක් ඉන්නේ නැහනේ. ඒ දරුව තනියෙන් වැඩ කරන්නේ. ඉතින් කවුරුවත් ඒ ළමයි බලන්න කෙනෙක් ඇත්තෙත් නැහැ. ඒ ළමවලට ඇවිල්ලා තරුණයෙක්නේ කවුද බලන්නේ? ඒ ළමයාගේ අර මූණේ තියෙන අහිංසක පෙනුම බලන්න ඕගොල්ලෝ දැක්කාම කිසිම සැප වල් පුෂ්ටිමත් බවක් නැහැ ඒ දරුවන්ට. නමුත් ඒ දරුව ඒ දරුවගේ අරමුණ කරා ළඟා වුණා. ඔබේ අම්මා තාත්තා ළඟ ඉන්නේ. ඔය දරුව ළඟ වාඩි ඉන්න සමහරුන්ගේ. රමල තාත්තා ලොකට කොච්චර ආදරේද කී දවසක් කූද්දනවද? සමහර දරුව පහටන් ඉදි. මෙන්න කල්නොත් ඔයගොල්ලෝ කලබලට කූද්දලගෙන යන්න තමහරු තාම ළමයි කොණ්ඩේ හදන මට පේනවා. ඒ කියන්නේ දැන් පොඩ්ඩකට කලින් තමයි වාඩි වෙලා තියෙන්නේ. සමහර රෑ දඟ හිටිය යදුම යට ඒකනුනේ තමහට ටී ෂර්ට් එකක් බ්ලවුස් එකක් ඔබාගෙන ඇවිල්ලා මූණ පොඩ්ඩක් ෂේප් කරන් ඔතන ආඩු වෙච්චා ඉන්නවා. සමහර කොල්ලෝ ඉන්නෝ යන්තම් මූණ වතුර ටිකක් ගහගත්තා අම්ම කූද්දපු නිසා උඩින් ෂර්ට් කෑල්ලක් දාගත්ත යට තින්නේ ගෙදරට අද වැදුමක් ඇඳලා කැමරකට පේන ඔතන ඉන්නෝ. මම නැගිටලා යන්නකොට යන්නෙත් නෑ සමහර ඒ මහසියකට මොකට අර මොකෝ යනකොට පේරනේ මොකද දැනන්නේ කියලා. හරි සමහරු අර වතු අධිකාරී වගේ තමයි වාඩි වෙලා ඉන්නේ වතු අධිකාරී වගේ. වතු අධිකාරීලට ඇඳුම් දෙන්නේ මේ වත්තේ ඇවිදින්න බෑනේ. තාමනේ වතු අධිකාරීට ගන්නෙ පිරිනමයන්ගේ ඉස්කෝලේ හෙඩ් ප්‍රිපෙට්ල තමයි. පිරිනමයන්ගේ ඉස්කෝල ආනන්ද, නාලන්ද, රෝයල්, ටර්ස්ටන්, ප්‍රින්ස්වුඩ්, ධර්මරාජ, පන්නිපිටිය ධර්මපාර, ධර්මරාජ නුවර, ප්‍රින්ස්වුඩ් නුවර, ගාලේ රිච්මන්, මහින්ද ඒ වගේ ලොකු ඉස්කෝලවල හෙඩ් ප්‍රිපෙට් තමයි ගන්නෙ වතු අධිකාරී, වතු සුපරින්ටෙන්ට් අධිකාරිනේ, වතු සුපරින්ටෙන්ට් අධිකාරී තමයි වතු සුපරින්ටෙන්ට්. සේවකයෝ ලැයිමේ ඉන්න ගෙවල් 3400ක් ගේ ලැයිමේ තියෙනවා. සේවකයෝ 2000 2300 වත්තේ වැඩ කරනවා. වැඩ වත්තර තියෙනවා අකර 3400ක් ලොකු වතු. හරි. එතකොට ඒවයි ලොක්ක තමයි වතු අධිකාරී සුපරින්ටර්. එයයි තෝරගන්න ගෑ ළමයි නෑ වතු සුපරින්ටර්ල. එහෙම බැරි ඔය වතු වල ඇවිදලා කියලා ගස්සාසේ පටලැවෙන්නේ නැති වෙන ඕනතක යන්න පුළුවන් කොල්ලෙක් තමයි ගන්න. විශාල පිරිසක් පාලනය කරන්න පුළුවන් කොල්ලෙක් තමයි ට්‍රේනින් කරන්නේ. ශිෂ්‍යනායක මණ්ඩලයේ හෙඩ් ප්‍රිවෙට් තමයි ගන්නේ ගොඩක් වෙලාවට. ඉස්කෝලේක හෙඩ් ප්‍රිවෙට් රටා මෙයාට පුළුවන්. එයාට ළමා කාලේදී ලැබිච්ච අත්දැකීම් නිසා එයාව ට්‍රේනින් කරන්න ලේසි. වතු අධිකාරියට කෙල්ලෝ ගන්නෙ නැහැ. කොල්ලෙක් ගන්න ඒකයි. ඉතින් එයාට කලිසම් අඳවන්නේ මේ විදියට. ඔයගාර තමයි කලිසම තියෙන්නේ. රයිට්. මෙයාට තමයි ධනිස් තියෙන්නේ. මෙයාරි සෑහෙන ඉඩක් තියෙනවා. මොකෝ මේ තේ ඉඩම් වල ඇවිදින්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් මේ කකුල් පටලා වෙනවා. සුද්ධ තමයි මේ නීතිය දාලා තියෙන්නේ. ඉනයි මේ අතර බොහොම පොඩි ඉඩක් තමයි තියෙන්නේ මොකෝ තේ ඉඩම් වල ඇවිදින්න පුළුවන්. එහෙම තමයි. දැන් සමහර දැන් අපේ කොල්ලෝ කෙල්ලොත් ගෙවල් වල ඉන්නේ වතු අධිකාරලා වගේ තමයි. දැන් අම්මා සමහර ළමයිගේ අම්මත් වතු අධිකාරී වගේ. ඒ කියන්නේ වර්තමානයේදී කෙල්ලොත් කොල්ලොත් අම්මලා තාත්තලා වතු අධිකාරල වගේ තමයි. වගේ පොඩි කලිසම් කෑල්ලක් ගහලා තමයි ගෙදෙට්ට ඉන්නේ. සමහරු ටවුන් එක යන්නේ වතු අධිකාරී වගේ. ඕගොල්ලෝ පෙරේ ටවුන් එක යන කට්ටිය අපේ කල්චර් එක හැදිච්ච හැටිද? අපේ සංස්කෘතිය විනාශ වෙච්ච හැටි වතු අධිකාරී වගේ තමයි ටවුන් එක. අපේ පාරවල දැන් තනකොළේ වැවිලානේ. ඇවිදිනකොට ඔය පටල වෙන හන්ද ඇවිදින්න අමාරුයි නේ. ඒකන්ත පොට කලිසම් අත්තමයි දීලා යවන්නේ. අපේ රට වෙනස් වෙලා ඉතින්. සමහරු මොකක් හරි කෝ අම්මට එක්ක අම්ම එක්කන් එන්න කියලා කිව්වහම වතු අධිකාරී යනවා වගේ ඇවිදලා යනවා කියන මට පේනවා කේ ඇතුළේ. ඇවිදින්නේ නැහැ තටම තටම ඇඹරි ඇඹරි මං අපාර එලවනවා. කෝ ගිහින් එක්කන් එනවා. තාත් එක්කන් එනවා කිව්වහම ඇඹරි ඇඹරි යනවා. යනකොට වතු ගණනාවක අධිකාරී කෙනෙක් වගේ තමයි යන්නේ හැබැයි. ඒ නිසා ඕගොල්ලෝ එහෙම නැහැ. මං හිතන්නේ ඕගොල්ලෝ එහෙම නැහැ. උදේ නැගිටලා ලේස්තිලා පාඩම රෙඩි වෙලා ඉන්න දැන් නිදි කට්ටිය ඉන්න තාම පාලමට එන්නේ නැති කට්ටිය.
එන්නේ ලෙසන් එක කරද්ද ඒගොල්ලෝ පස්සේ බලන්න දා බලනකන් ඉන්න පස්සේ දාන්නකන් මම පස්සේ වීඩියෝ දාන්නේ නැහැ දැන් හරි එහෙම වීඩියෝ දාන්නේ නැහැ මකෝ උදේන් ආවිල්ලා පාරමට එන්න ඕන මට ඔළු ගෙඩි පුරවල වැඩක් නැහැ සෝ ඔයගොල්ලෝ අවංකව වැඩ කරන පිරිසක් එන්න ඕන තරහට කියන්නේ උදේන් නැගිලා මේ දෙන වැඩ කරලා ඔයගොල්ලෝ ඉතින් ඔයගොල්ලෝ මාර වාසනාවන්තයි කියලා ඔයගොල්ලෝ තමයි අර ඒ තුන ගන්න සුපිරි චරිත ටික නිදා ගන්න අර F3 ගන්න අය ඔගොල්ලෝ යති මාර වාසනාවන්තයි ඔගොල්ලෝගේ ජීවිත ගොඩක්ම සාර්ථක වෙනවා ඔගොල්ලෝ ඔගොල්ලෝගේ ආඩම්බර වෙන උදේ නැගිටලා වැඩ කරනවා නිසා ඔබ තමයි අනාගතයේ ඉංජිනේරුවරු වෛද්‍යවරු ඊට පස්සේ රටේ ජනාධිපති වෙන්නේ ඔබ ඒ සියලු රටේ අමුදාපති ඔබ රටේ නාවික අමුදාපති ඔබ ගුවන් අමුදාපති ඔබ රයිට් පිටරටවල තානාපතිවරු ඔබ වෙන්නේ පිටරට යන තානාපති නීතිපති වෙන්නේ ඔබ හරි ඔගොල්ලෝ තමයි මගේ ඉස්සලා තනතුරු වලට එන කට්ටිය නීතිපති ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරවරු වෙන්නේ ඔබ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරු ජනාධිපති මත යහනේ ශ්‍රේෂ්ඨාධිකරණ මිනිසුරවරුන්ගේ හරි රටේ විනිශ්චයකාරව වෙන්න ඔබ විනිශ්චයකාරයෙක් වෙන්න කලින් ලෝය කෙනෙක් වෙන්න ඕන හරි ලෝය කෙනෙක් වෙන්න ඕන ලෝය කෙනෙක් වෙන්න පුළුවන් ඕනම විෂය ධාරාවකින් ඒ ලෙවල් කරලා මැත්ස් සයන්ස් ආර්ට් ඕනෙන් ඒනල කරලා ලෝය කෙනෙක් වෙන්න පුළුවන් අයිලන් රෑන්ක් එක උඩ තියෙන්න ඕන එහෙමයි ලෝය කෙනෙක් වෙන්න ඉල්ලන්න පුළුවන් ඒ ලෝයර්ස්ලා ඒ ලෝය කෙනෙක් ඉගෙනත්ත කෙනා කාලයක් උසාවි වැඩ කරලා විභාග ලියලා එයාලට පුළුවන් විනිශ්චයකාරයෙක් වෙන්න විනිශ්චයකාරයෙක් වෙන්න පුළුවන් විනිශ්චයකාර මැතුමෙක් වෙන්න පුළුවන් විනිශ්චයකාර මැතුමට යක් සීනියර් වෙනකොට විභාග ලියලා එයා ශ්‍රේෂ්ඨාධිකරණයට තේරිපත් වෙනවා ශ්‍රේෂ්ඨාධිකරණය කියන්නේ රටේ උත්තරීතර අධිකරණය ඉහළම අධිකරණයදී ඔබ තමයි වගේ තැන් වලට යන්නේ ඔබ ඔබලා තමයි ඒ වාසනාවන්ත පොකුරෙන් දැන් විශ්වාසාව මැච් කරපු ළමයි මගේ 26ක් ඉන්නවා පහුගිය අවුරුද්දේ අවුරුද්දේ ෆස්ට් ඇයි ලියපු කොල්ලෝ කෙල්ලෝ 26ක් ඉංජිනේරින් තේරලා තියෙනවා මගේ පන්තිය අපිට මම මහා ආඩම්බරෙන් ඉන්නේ හරිද ඒතරක් නෙවෙයි ආට් කරපු ළමයි ඒ තුන අරගෙන ඒ ළමයි ඇවිල්ලා තියෙන රෑන්ක් වලට මම ඒක කියන්නේ ඉස්කෝල කියන්නේ සමහර ඉස්කෝල මම වැඩ කරන හන්ද ඒක මට අර ප්‍රසිද්ධියක් යනෝනේ හරි නෑ නේද ඒ දරුවොත් මම ඉගෙන ගත්තේ 6 ඉඳන් පන්තිය ඇවිල්ලා සමහර දරුවෝ ආට් කරලා ඒ ළමයිත් ඇවිල්ලා වැඩ කරලා තියෙනවා ඉතින් ඔබත් අනාගතේ එහෙම වෙවි වෛද්‍යවරු 14ක් ඉන්නවා රයිට් රිසර්ච් කියපු ළමයි කොල්ලෝ කෙල්ලෝ ડોක්ටර්ස්ලා විවේචය 14ක් ඉන්නවා ඒ නිසා මම මාර සතුටින් මේ දවස්වල ඉන්නේ මොකද ඔබට බැන බැන උදේ නැගිට්ටවල කූද්දලා වැඩ කරපු වෙයි මම මේ දවස්වල සතුට භුක්ති විඳිනවා හරිද රයිට් ළමයි මේ බලන්න මේ තියෙන්නේ රජකෝණාශ්‍රයක් රයිට් රජකෝණාශ්‍රය තවරු දෙකකින් තුනයි ඔයගොල්ලෝ මම රිසර්ච් කියාවේ සර් මම ආට් කරේ මම සර් ඩිස්ත්‍රික් ෆස්ට් අයිලන් 12 කියලා කියාවේ ආට් කරේ සර් මම කොමර්ස් කරේ ඩිස්ත්‍රික් 5 අයිලන් 22 එහෙම කියාවේ සර් මැස් කරේ ඩිස්ත්‍රික් ෆස්ට් අයිලන් 10 එහෙම කියාවේ මම බලන් ඉන්නවා ඔබ ඉදිරියේදී ඕලෙවල්නේ මට වැඩක් නෑ ඕලෙවල් මට ඕනේ ඒලෙවල් ඒලෙවල් ප්‍රතිඵලය කෝල් කරලා මට කියන දවස් එනකම් මම ඕලෙවල් වල මට ගණන් වලට ඒකයි ඇති මට ලොකු අරුමයක් නෑ මං ඒවා ගාලා පෝස්ටර් ගාලා කටවුට් ගාලා බිත්ති වල එල්ලන්නේ නෑ ඔයගොල්ලෝගේ රිසර්ච් මං කවදාවත් ඒ වෙල්ලන්නේ නෑ මට වටින්නේ ඔයගොල්ලෝගේ ඒලෙවල් රිසර්ච් එක තමයි හොඳේ රයිට් දරුවනේ මේ තියෙන රූපය මේ තියෙන රූපය රොම්බසයක් කියලා කියන්න ඕන රොම්බසේ අර දක්වන්න පුළුවන් වෙන්න ඕන රොම්බසේ අර දක්වන්නේ මතක නැත්තම් ටග් ගාලා ලියා ගන්න කොහොමද රොම්බසේ අර දක්වන්නේ බද්ධ පාද සමාන සමාන්තර ආශ්‍රය බද්ධ පාද සමාන සමාන්තර ආශ්‍රය රොම්බසයයි බද්ධ පාද සමාන සමාන්තරාශ්‍රය රොම්බසයයි බද්ධ පාද සමාන සමාන්තරාශ්‍රය රොම්බසයයි
දහයිනි කරේ. ඒ කියන්නේ බද්ධපාද සමාන සමාන්තරාශ්‍රය. ඉස්සර සමාන්තරාශ්‍රයක් කියන්න ඕන. ඊටසේ රොම්බසයක් කියන්න ඕන. සමාන්තරාශ්‍රයක් කියන සම්මුඛ පාද සමාන වෙන්න ඕනේ. නැත්නම් සම්මුඛ කෝණ සමාන වෙන්න ඕන. නැත්නම් විකර්ණයේ කියන්නේ සමච්ඡේදනය වෙන්න ඕන. නැත්නම් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තර වෙන්න ඕන. අපිට බලන සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරය කියන්න. එහෙම කියන මතයද කී සතිය කරා මේ විකර්ණයක් ඇද ගන්නවා. රයිට් කර්ණයක් හදිනවා. එඳා මෙයාට මෙයා සමාන්තර. එහෙම කො මේ මධ්‍ය ලක්ෂයේ මේ මධ්‍ය ලක්ෂයේ ත්‍රිකෝණයක මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. එන මේ පාදයට සමාන්තරයි. ඒකම මෙයා සිම්පල් එනං මෙයා දෙකයි ඒ. මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයේ දිගින් හරි අඩකට සමානයි. කියන්නේ මෙයා එනං තුන්වෙනි පාදය වගේ දෙගුණයක් වෙනවා. ඊගාවට මේ අනිත් පැත්තට එනවා. මෙන්න මෙයා කරන අයිඩියා එකක් ගන්නද. මෙන්න මේ ත්‍රිකෝණේ මේ මධ්‍ය ලක්ෂය. මේ මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂ යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. මෙන්න මේ දෙන්න සමාන්තරයි. මේ පාදය තුන්වෙනි පාදයෙන් හරි අඩකට සමාන වෙනවා. මෙයා දෙකයි එනං මේ පැත්ත A. දැන් මේ චතුරස්‍රයේ සම්මුඛ පාද සමාන්තරයි. සම්මුඛ පාද AA දිගින් සමානයි. එහෙනම් PQRS සමාන්තරාශ්‍රයක් වෙනවා. අපිට කියන්න ඕන PQRS රොම්බසයක් කියලා. රොම්බසයක් කියන බද්ධ පාද සමාන වෙන්න ඕන. මෙන්න මේ දෙන්න සමාන වෙන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණයයි මේ ත්‍රිකෝණය ගමු. රයිට්. මේ අංශ 90යි. ත්‍රිකෝණාශ්‍රයක් මේ අංශ 90යි. ලකුණු කරන්න. අංශ 90යි අංශ 90යි. මේ පාදයේ මධ්‍ය ලක්ෂ්‍ය P නිසා AP සමානයි BQ. AS සමානයි BQ. මොකෝ සම්මුඛ පාද වලින් හරි අඩක් තියෙන්නේ. සම්මුඛ පාද වලින් හරි අඩක්. එහෙනම් පා කෝපා ත්‍රිකෝණ දෙක අංග සමයි. අංග සම නම් 90ට ඉස්සරහා මේ පාදේ අනුවට ඉස්සරහමින මේ පාදර සමානයි. අංග සමණයන් අනුරූප අංග සමානයිනේ. PS සමානයි PQ. එහෙනම් මෙන්න මේ චතුරස්‍රය සමාන්තරාශ්‍රයක් වෙනවා. බද්ධ පාද සමාන නිසා රොම්බසයකුත් වෙනවා. තේරණයක් උස්සන්. තේරණයක් උස්සන්න එපා. රයිට්. හරි. එහෙනම් පණංගම වැඩ කරන්න. ඉස්සලා ලියමු සමාන්තරාශ්‍රයක් කියන කලින් නිර්මාණ. දැන් මේ ගාන විභාගෙට නිර්මාණය ලකුණක් හම්බෙනවා. මතක තියාගන්න ජ්‍යාමිතිය ගණන් දෙකෙන් එකක් හම්බෙන්නේ නිර්මාණයක් අපි විසින් කරලා හදන්න බොහෝ අවස්ථාවල එක ලකුණක් හම්බෙනවා. ලියන මාතෘකාව නිර්මාණය. නිර්මාණය ඒ සහ සී යා කිරීම. ඒ ආ සී යා කිරීම. සාධනය ඒ බී සී ත්‍රිකෝණය ගරගන්නෝ. ඒ බී සී ත්‍රිකෝණයේ ඒ බී මධ්‍ය ලක්ෂය පී. BC මධ්‍ය ලක්ෂය Q. ඒවා දීලා තියෙනවා. එම නිසා PQ සමාන්තරයි AC. PQ සමාන්තරයි AC. ත්‍රිකෝණයක පාද දෙක මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි. ඒ කෙටියෙන් ලියන්න පුළුවන් මෙහෙම මධ්‍ය ලක්ෂ ප්‍රමේය කියලා කෙටියෙන් ලියන්න පුළුවන්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය මම ඒක කලින් කියන්නුවේ නැහැ. ඉතලද ප්‍රමේය ප්‍රැක්ටිස් කරානේ අපි මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ආය අපිට ලියන්න පුළුවන් PQ ගේ අදහස. PQ සමානයි භාගයයි AC. ඒකටත් හේතුව මධ්‍ය ලක්ෂ ප්‍රමේය. මධ්‍ය ලක්ෂ
ප්‍රමේය දෙක අටෙන් ඉරිගාල ඉවර කරන්න ෆිනිෂ් තාම උත්තරය ආවේ නැහැ දැන් SR3 සමීකරණ ලියනවා ඒකට අරගන්නේ ACD ත්‍රිකෝණය ACD ත්‍රිකෝණය සැලකීමෙන් කැමරා ඔන් කරගන්න ළමයි හොදේ ACD ත්‍රිකෝණේ AD මධ්‍ය ලක්ෂය S AD මධ්‍ය ලක්ෂය S එක දීලා තියෙනවා CD මධ්‍ය ලක්ෂය R CD මධ්‍ය ලක්ෂය R එකක් දීලා තියෙනවා එම නිසා SR සමාන්තරයි AC ත්‍රිකෝණයේ පාද දෙක මධ්‍ය ලක්ෂය කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරයි තුන්වෙනි පාද දිගින් හරි අඩකට සමානයි තව SR සමානයි භාගයයි AC මෙතන මධ්‍ය ලක්ෂ ප්‍රමේය මෙතනත් මධ්‍ය ලක්ෂ ප්‍රමේය අපට ඕන PQ සමාන්තරයි SR කියන්න අපි දන්නවා PQ AC ට සමාන්තරයි කියලා SR AC ට සමාන්තරයි කියලා එහෙනම් එකම රේඛාවකට එකම තලයේ තියෙන තව රේඛා දෙකක් සමාන්තර නම් ඒ දෙන්න එකිනෙකට සමාන්තරයි මෙයාට මෙයත් මෙයාට මෙයත් සමාන්තර නම් මේ දෙන්න ඉමේ සමාන්තරයි right දැන් අපිට ලියන්න තියෙන්නේ අන්නේ කතාව එහෙනම් ලියමු PQ තන සමීකරණේ PQ සමාන්තරයි AC සාධිතයි සාධනය කළා පස්සේ SR සමාන්තරයි AC SR සමාන්තරයි AC ඒක සාධිතයි එකම රේඛාවකට රේඛා දෙකක් සමාන්තර නම් මේ දෙන්න ඉබේ සමාන්තරයි PQ සමාන්තරයි SR එම නිසා PQ සමාන්තරයි SR දවසේ යදෙන දිගින් සමානයි කියන්න ඕන PQ සමානයි භාගයයි AC PQ සමානයි භාගයයි AC සාධිතයි වෙන කලින් සාධනය කළා ඊළඟට ලියන්න තිබුවාම් SR සමානයි භාගයයි AC SR සමානයි භාගයයි AC SR සමානයි භාගයයි AC එක ස්ථාදිතයි PQ සහ SR එකම රේඛාවක භාගයට සමානයි එම නිසා PQ සමානයි SR ප්‍රත්‍යක්ෂ රාශි දෙකක් එකම රාශියට සමාන නම් ඒ පළමු රාශි දෙක ඉබේ සමානයි දැන් අපට ඕන PQRS සමාන්තරාශ්‍රයක් කියන්න. එහෙනම් PQRS චතුරාශ්‍රයේ දැන් ඩොග් ගාලා මේක දිහා බලන් කියන්නේ අපි දැන් ලියන්න ඕන හරිද? මොනවද? PQ සමාන්තරයි SR PQ සමානයි SR කලින් සාධනය කරා සාධිතයි මේක සාධිතයි සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි එම නිසා PQRS සමාන්තරාශ්‍රයකි 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 ඇයි සම්මුඛ පාද යුගලයක් සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි
Samanaha samantarai. Tama beri una ruju kok sa romba seyak kela kiyanna. Romba seyak kela kiyanna nan baddha pada samana wenna ona. Dan romba seyak kiyaganna balamu. Ekata APS trikonayai BPQ trikonaya anga samakaramu. APS trikonaya saha BPQ trikonaya Y PAS konaya PAS konaya PBQ konaya itu samaanai. PBQ konaya itu samaanai. Anshaka anuwa ini PAS konaya PBQ konaya anuwa. Igawata AP samaanai BP. AP samaanai BP. Ekata hetuwa AB madhya lakshaya P. AB madhya lakshaya P. Karena tunak kona A samanai BQ. A samanai BQ. A. AD bedima deka. BC bedima deka ta samanai. Me sammukha pada digin samanai ne. Me sammukha pada en bhagaya. Me sammukha pada en bhagaya ta samanai. Pako pavastave anga samai. Emanisa. APS trikonaya ang samai BPQ trikonaya avastava pa ko pa finish emanisa anuwata issaraha PS anuwata issaraha PQ samanai PS samanai PQ Anurupa angga, anurupa angga. Namun PQRS samantara ashraya ki. Hebei PQRS samantara ashraya. Emanisa PQRS rombasaya ki. PQRS rombasaya ki. AA sammuka Pada yugalaya neme baddha pada samana baddha pada samana samantara ashraya rombasayai baddha pada samana samantara ashraya rombasayai Samantara ashraya baddha pada samana nan eka rombasayak wenawa. Sebelum prashna ka hatara. Hatara kiyawaga. Prashna ka hatara taniyen kiyawaga. Ogolonta mama prashna patra adila di first part ekai second part ekai eke inda lamai ganan hadala mayen samahara ewa ahuwath hari den e paper ekath hadanna ona revision papers tiyenne revision karanawa da e revision paper ekak hadannath ona first part ekema liyanna second part ekak wenama kolala liyanna ona right eda ibara ready wennath ona hondai
hari ප්‍රශ්න අංක 4 කියවල ඉවරයත් උස්ස සමහරවිට කියවන්න ටියුට් එක අරගෙන නැහැ මම ඒවයි අරගන්න ඉක්මනට ආර්ථික අපහසුකමක් තියෙන මා දැනුවත් කළා එයාට කරගන්න මම උපදෙස් දීලා තිබෙන කලින් කරන්න ඕන විදිය තවන්ට තාත්තගේ රස්සාවයි වෙලා තියෙනවා ප්‍රශ්න තියෙනවා මට කතා කරන්න ඕන ඒක සාහනි හම් වෙනවා සෙට් එක වැඩේ කරගන්න පුළුවන් right ටියුට් එක ගන්න තෝ ගැජට්ල ඉදලා හරියන්නේ නැහැ මට දෙන්න පුළුවන් සාහනේ මන් දෙන්නම් right කියවල ඉවරයත් උස්ස ට්‍රිපන් එකේ ළමයින්ට මට ටියුට් එක දාන්න බැරි වුණා මම ඔයගොල්ලන්ට දාන්න කරුඩි මගේ නම තියෙන නම කපල ඔල දාන්න ඉස්කෝලේටනේ ඔයගොල්ලන්ට මම ටියුට් එක දාන්න ට්‍රිපන් එකේ ළමයින්ටත් ekolah bi ekela me athusanna bala right oh ogolata daana tiyut eka hondai right egollo nisa man gana kiyawana patan ganno a b c d sama chaturashraya ki a b b c c d a d paadala madhya laksha k l m n v K L M N sama chaturashraya bawa pennanna. A B C D madhya laksha thiyena. Madhya laksha K L M N sama chaturashraya sammukha paada neme okkoma paada samaana. එතකොට ඔක්කොම පාද සමාන නිසා එකම සංකේතය දාන්න පුළුවන් ඒ වැඩ වලට භාගයක් පෙන්වන්න right යාකරාම ලැබෙන චතුරාශ්‍රය සම චතුරාශ්‍රය කියලා කියනවා සාකයු සාධනය කළ යුක්ත K L M N සම චතුරාශ්‍රය බව නිර්මාණයක් ගන්නව අර වගේම නිර්මාණය P A C යා කරමු නිර්මාණය A හා C යා කිරීම සාධනය sama chaturashraya ardhayak ganna mathakaya athusanna wala sama chaturashraya thibana denna muna kata sambandha ena ma sama chaturashraya laga pada hitiyana natha usanne kiyē kiyida ne sama chaturashraya ardhayak ganne පාද දෙකක් සමාන ත්‍රිකෝණය සමච රශ්‍රය මතකයක් උස්ස ඒකලත් අත උස්සනෝ ඒ පාද දෙකක් සමාන ත්‍රිකෝණ සමච රශ්‍රයක් නෙවෙයි පාද දෙකක් සමාන ත්‍රිකෝණය සමච රශ්‍රයයි ඕන්න අත ඉස්සුව මොන ලෝකේ දාලා ඉන්නේ තාම නිදිද ත්‍රිකෝණයක් වල සමච රශ්‍රයක් කියන්නේ මම්මුරාල පොල් පරාල තමයි හොරෙක් දිහා බලනවාගේ වාරය සමහර වගේ දිහා හොරෙක් දිහා සම චතුරාශ්‍රය අර්ධයක් කරේ කොහොමද බද්ධ පාද සමාන ඍජු කෝණ ආශ්‍රය සම චතුරාශ්‍රයයි බද්ධ පාද සමාන ඍජු කෝණ ආශ්‍රය සම චතුරාශ්‍රයයි
Badda pada samana, badda pada samana, rujukona asraya, sama chaturasraya. Badda pada samana, rujukona asraya, sama chaturasraya. Enang, rujukona samudrasraya kiyanna kalin rujukona asraya kiyanna. Kohomada rujukona asraya ardakkanne? Rujukona asraya ardakkanne kohomada? Hemagi yakma rujukona asraya kri mataka yatussa? Rujukona asraya ardakkanne mataka yatussa? Hemagi yakma rujukona asraya kri. Eka mataka yatussa nama? Eh samudrasraya kiyanne ne? Rujukona asraya ardakkanne ekkoneyak ekkoneyak anshaka 90ak wana samantara asraya rujukona asraya me thama revision ekkoneyak anshaka 90ak wana samantara asraya rujukona asrayai ekkoneyak anshaka 90ak wana samantara asraya rujukona asrayai Enang kohomada samudrasraya ardakkanne sama chaturasraya ardakkanne dan metene baddha pada samana rujukona asraya ekkoneyak anshaka 90ak wana samantara asraya rujukona asrayai enang samantara asraya rujukona asrayak kiyana kalin samantara asrayak kiyanna ona samantara asrayak kiyanna ona right samantara asrayak kiyala baddha pada Ekornya kanu ekian non. Ekornya kanu eki, orang pasti badde pal saman ekian non. Me karena tuh nama kita saman terasa ekian non karena awasta hatra hatra ekak kyo negari. Anshe ekak samu ke pal saman eko thari. Samu kon saman eko thari. Karena ekian ke samacchya dene eko thari. Samu ke pal juga lek saman ha saman teri eko thari. Jago lesi ne samu ke pal juga lek saman ha saman teri ekian. Me madde lakshya me madde lakshya. Mea medikem bage, medikem padangga nako, isela samantara asraya kiyana padangga, kumari beri beri tatam tatam yanna wedita, baya kiyala hitanna epa, harida, usaha karoth kawadawat waradinne naha, tamanta saarthaka wenna puluwan, mahansi wenna wede karana, kamera hondara hadaganna ellila issila balanna epa, yaha gedara randuwak balana wage janelen horata, allabu gedara randu wenadi balan inna wage ebila issila balana kamera wadiya. Kamera kah high keragaman, no, hari itu screen kah istirahat, oke? Mau desktop pola kamera ati, no, nang enggak lo high keragaman, no, aja. Lochana, aja. Hari itu hadiah kan lochana, kau tidak ada ini. Lochana yang antar nalar itu terus dia kau yang mana jakarta baru saja bang aduh kan nih, kau tidak kira. Hari itu mana painnya aja, hari itu pain hat kalah hadiah kan? Udin tak pahle ada harapan nona. Lihatnya kieno pena hada kan, lama ya kok mah lihatnya kieno pena hada ini. Lama ya lihatnya kieno pena hada kan. Dawasin macam kamera apa hada deh pak ikman udah berapa orang kan nona. Hari itu main cahaya rupa silpi ya karena wedding foto kan nggak bisa lagi pak dawasa mau kamera kah dulu
මේ ඔක්කොගේම කැමරා ඔෆ් කරන් ඉන්න මේ ස්පීඩ් එකට ඇතුලත් දාන්නේ. පුනාරා සඳුනි ඉසුරු තමිදු එන්න තමයි 60ක් 75ක් 80ක් විතර කැමරා ඔෆ් කරන් ඉන්නේ. කවිතා කවි කවිතා රවිෂ්ක අෂේන් ජයාලි අම්ල දාතර ලග ඉන්න ඇති නේ කට්ටියගේ. ඒ හොයන්න බෑ මේ ඔෆ් කරන් හිටියා. මම කරන්නේ තා පොඩ්ඩක් බලලා ඩිසේබල් කරලා දානවා. ඩිසේබල් කරන්නේ ආයෙන්න බැරි වෙන්න. මට මැසේජ් දාපු කට්ටිය ඇතුළ ඩිසේබල් කරන්න නැත්තේ. ළමයි මැසේජ් දාන්නේ මට පේනවා. මට රියඩි ස්පීඩ් එක නෑ සර්. එහෙම දානවා. සාධාරණයි. රයිට් වැඩ කරගන්න අය හොඳයි. අම්ල දාත්‍ර බලන්න මේගොල්ලෝ කොච්චර වැඩ කරනවද කියලා. ඊයගොල්ලෝ බන්දි කරන දේක හොඳයිනේ. ගොරෝ මුත්ත දුන්න ගොරෝ ගොරෝ ගාලනේ රෑ වෙනකොට. ටයිම් ටේබල් එකක් හදලා පිළිවෙලට වැඩ කරන්න පටන් ගන්න පාර. ටික ටික සැලසුම් කරගන්න විභාගය රෙඩි වෙන්න. වාරි විභාග තියෙනවා. රිවිෂන් කරන්න පාරණ ප්‍රශ්න පත්‍ර හොයාගන්න. වියවුරුද්දේ මාකින් ස්කීම් එක හොයාගත්තේ අතුස. ඔයක හොයාගත්ත ළමයි පහක් හයක් ඉන්නවා. මල් දෙන්න ඕකට මං වට්සප් කරන්නම්කෝ. වියවුද මාකින් ස්කීම් එක වට්සප් කරන්නකෝ. වට්සප් කරලා තින් ඒක බලන්න පුළුවන් නේද අතුස්සන බල. හරි වට්සප් එකක් දාන්න මම ඒක.
ඉෂාරා හදල ඉවරේද ඒ හොඳයි ඉෂාරා වැඩි ඉවරයි තකවල් වල ගාන හදල ඉවරයි සමග්‍රශ්‍රයක් කියලා කියපු අය ඉස්සර අමාන්තරාශ්‍රයක් කියනවා ඊට පස්සේ ඍජුකෝණාශ්‍රයක් කියන්න ඕන ඊට පස්සේ තුන්වෙනි ස්ටෙප් එකේදී සමචතුරාශ්‍රයක් කියලා කියන්න ඕන ඉෂාර ගේදි හදුව ගන්නනේ දැන් හදුවද හා හා හයිට් පුන්සරා මොකෝ වැඩි වෙරේ ඔළුවෙන් කියන මම මයික් ඕෆ් කරලා තියෙනවා මම ඔන් කරේ නැහැ ඔන් කරන්න පුළුවා ගානද ඉවරේ පුන්සරා දැන් වට කතා කරන්න පුළුවන් ඇති ගානද ඉවරේ ආ රයිට් හොඳයි නෙත්මි ගාන හරි වැරදුවේ හොඳයි නිසල් මොකෝ තත්තේ කර ඥන් හරි සනුක සනුක මගින් ටිකුට්ටි ගත්තේ නෑනේ ගත්තේ මම රයිට් හරි හරි මම දාන්න හිටි හරි ඔන්ලයින් එක සමක එන්නේ අමල් වැඩි වරේ පුතේ හොඳයි අපි හදමුනේ අනිත් කට්ටිය වැඩ කරන අතරේ ඉස්සල්ලා ඍජුකෝණාශ්‍රයක් කියලා කියන්න ඕන ABC ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ AB මධ්‍ය ලක්ෂයේ දීලා තියෙනවා BC මධ්‍ය ලක්ෂයේ C නෑ L නේ එම නිසා මධ්‍ය ලක්ෂය යා කරන කේල් රේඛාව සමාන්තරයි AC රේඛාවට මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඒකම කේල් සමානයි භාගයයි AC ඒකත් මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඊගාට අනිත් ත්‍රිකෝණය අරගන්නවා ACD ත්‍රිකෝණය ACD ත්‍රිකෝණයේ AD මධ්‍ය ලක්ෂය N AD මධ්‍ය ලක්ෂය N ඊගාට CD මධ්‍ය ලක්ෂය M CD මධ්‍ය ලක්ෂය M එම නිසා මධ්‍ය ලක්ෂය යා කරන MN රේඛාව සමාන්තරයි AC ට MN සමාන්තරයි AC මධ්‍ය ලක්ෂ ප්‍රමේය ඒකම MN සමානයි භාගයයි AC ඒත් මධ්‍ය ලක්ෂ ප්‍රමේය දැන් MN KL සමානයි කියන්න ඕන MN KL සමාන්තරය කියලා කියන්න ඕන
KL සමාන්තරයි AC. MN සමාන්තරයි AC. මේක සාධනය කළා. සාධිතයි. මේක සාධනය කළා. එකම රේඛාවකට වෙන රේඛා දෙකක් සමාන්තර නම් ඒ දෙන්න ඉබේ සමාන්තරයි. KL සමාන්තරයි MN. ඊට පස්සේ KL සමානයි භාගයයි AC. එක සාධනය කළා. සාධිතයි. ඊට පස්සේ MN සමානයි භාගයයි AC. එක සාධනය කළා. එම නිසා රේඛා දෙකක් එකම රේඛාවකින් භාගයකට සමාන නම් පළමු දෙන්නේ මේ සමානයි. එහෙනම් KL සමානයි MN ප්‍රත්‍යක්ෂ. මේකට ප්‍රත්‍යක්ෂයක් කියලා ගන්න නැහැ. හොඳේ මේක ප්‍රමේයක්. ප්‍රවාසනාවකට අපි ඉගෙන ගන්නේ නැහැ. සිලබස් එකේ නැහැ මේ ප්‍රමේය. අපි ඉස්සර කාලෙක අපි ඉගෙන ගත්තා. ප්‍රමේයක් කියලා අපිට ඉගැන්නුවා. දැන් ඒක සිලබස් එකෙන් අයින් කරලා. මොකද්ද? රේඛා දෙක එකම රේඛාවකට සමාන්තර නම් එම රේඛා තුනම එකම තලයේ පිහිටා ඇතනම් ඒ දෙන්න සමාන්තරයි. හරි, රේඛා දෙකක් එකම රේඛාවකට සමාන්තර නම් ඒ පළමු රේඛා දෙකත් අනිත් රේඛාවත් එකම තලයක නම් තියෙන්නේ. මේ වගේ එකම තලයක නම් තියෙන්නේ අල පළමු රේඛා දෙක අනිවාර්යයෙන්ම සමාන්තරයි. දැන් ඒක ප්‍රමේයක් ලෙස ඉගෙන ගන්න නැහැ. Right, KL සමානයි MN. Then අපට ඔප්පු කර ගන්න ඕන සමාන්තර රාශියක් කියලා KL MN. KL MN චතුරස්‍රයේ KL සමාන්තරයි MN. KL සමාන්තරයි MN සාධනය කළා. KL සමානයි MN එක සාධනය කළා. එම නිසා KL MN සමාන්තරාශ්‍රයකි. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි. සම්මුඛ පාද යුගලයක් සමාන හා සමාන්තරයි. දැන් සමාන්තරාශ්‍රයක් කියලා කිව්වා. ත්‍රිකෝණාශ්‍රයක් කියලා කියන්නේ මේ කෝණයක් අංශක 90ක් කියන උන. මෙන්න මේ කෝණයක් අංශක 90ක් කියලා කියන උන. බලන්න එක් කියන හැටි. මෙන්න මේ අංශක 90යි හනේ. අංශක 90යි. ඊට පස්සේ මෙන්න මේ පාදට සමානයි. සමදීපා ත්‍රිකෝණය. එහෙනම් මේ කෝණ දෙක සමානයි. මෙතන 90ක් තියෙනවා නම් කෝණ තුන 180ක් තියෙනවනේ. කෝණ තුන 180ක් තියෙනවා. එහෙනම් මේ 90 අතරියම මේ කෝණ දෙකේ 90ක් තියෙනවා. හැබැයි 얘 දෙන්න සමාන නිසා එක්කෙනෙක් 45යි. මෙයාත් 45යි. ලකුණු කරගන්න. 45යි 45යි. මේ පැත්තට එනවා. මේ පැත්තේ ඍජුකෝණී ත්‍රිකෝණය. දරුපැටව මෙයාත් අංශ 90යි. අර විදියටම මේ පැත්තේ පාද දෙකක් සමානයි. කරන්නේ පාද දෙකක් සමානයි. පාද දෙකක් සමාන නිසා ඒවට සම්මුඛ කෝණ දෙක සමානයි. මේ දෙකේ 90ක් තියෙනනේ. මෙතන 90ක් තියෙන නිසා ඊතුරු 90 සමසේ දෙකට බෙදෙනවා. දැත 45යි. මේ පැත්තත් 45යි. රයිට්. 45යි 45යි. දැන් අපට ඕන මෙන්න මේ 90ක් තියාගන්න. එක් කෝණයක් අංශක 90ක් වන සමාන්තර ආශ්‍රය ඍජු කෝණාශ්‍රයයි. සල් රේඛාවත බද්ධ කෝණක 180යි. මේ දෙකේ 90ක් තියෙනවා නම් මේ අංශක 90යි. රයිට්. මේ කෝණේ අංශක 90යි. දැන් පුළුවන් මේ ඍජු කෝණාශ්‍රයක් කියලා කියන්න. සමාන්තර ආශ්‍රයක් කිව්වා එක් කෝණයක් අංශක 90ක් නිසා ඍජු කෝණාශ්‍රයක් වෙනවා. ඊට පස්සේ කියන්න ඕන රොම්බසයක් කියලා. රොම්බසයක් නෑ. සමය ත්‍රාශ්‍රයක් කියලා කියන්න ඕන. සමය ත්‍රාශ්‍රයක් කියලා කියන බද්ධ පාද සමාන වෙන්න ඕන. ත්‍රිකෝණයේ අංග සම කරනවා. 90ට 90 සමානයි. මේ පාදර මේ පාද සමානයි. මේ පාදර මේ පාද සමානයි. රයිට්. ඒ නිසා
පාකෝ පාවස්ථාවේ අංග සමයි. එන මෙයාට මෙයා සමානයි. බද්ධ පාද සමාන රජු කෝණාශ්‍රය සම චතුරාශ්‍රයයි. තේරණ අතස්ස. හරි. ලෝඩේ ලියලා බලමුද? ඊට පස්සේ කියා ගන්නවා දැන් මේ කෝණේ 90 කියලා. ඒකට මේ දෙන්න සමානයි කියන්න ඕන. හරිද? මේ දෙන්න සමානයි කියන මේ ත්‍රිකෝණේ මේ පාද දෙක සමානයි කියලා ඉන්නවා. පටන් ගමු. Right. AKN ත්‍රිකෝණයේ AKN ත්‍රිකෝණයේ AN සමානයි AK. ඇයි? AD බෙදීම 2. AD සමානයි AB නේ. සමත්‍රාශ්‍රය පාදනේ. එයාගෙන් භාගයක් මෙයාගෙන් භාගයකට සමානයි. AD බෙදීම 2 AB බෙදීම 2කට සමානයි. එම නිසා AN ට ඉස්සරහ තියෙන K කෝණය AKN කෝණය. AK ට ඉස්සරහ තියෙන මෙතන නැති අකුර N AN K කෝණයට සම D පාද ත්‍රිකෝණ ප්‍රමේය. පාද දෙකක් සමාන නම් ඒවට සම්මුඛ කෝණ දෙක සමානයි. මෙන්න මේ 45 කෝණ දෙක සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් අපට ඕන මෙයාගේ හොයාගන්නනේ AKN ධන ANK ධන KAN අංශක 180 ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ තිත් ටිකක් දැම්මම නැති මෙයා දන මෙයා දන මෙයා 180 මෙයා x කියලා ගමු මෙයාත් x කියලා ගමු මෙයා 90යි 180යි x දාන 90 180යි 2x සමානයි 180න් 90ක් අඩු කරාම 2x කියන්නේ 90යි x යන 90 බෙදෙන 2ට x සමානයි 45යි x කියලා ගන්නේ AKN කෝණය කියන්නේ AKN කෝණය අංශක 45යි AKN අංශක 45යි ඔය විදිහටම BKL ත්‍රිකෝණය අරගෙනත් කියන්න පුළුවන් මෙන්න මේ BKL කෝණය අංශක 45යි කියලා ඉහත ආකාරයටම ඉහත ආකාරයටම BKL ත්‍රිකෝණයෙන් BKL ත්‍රිකෝණයෙන් BKL කෝණය පහළ පෙළියේ BKL කෝණය අංශක 45 බව කිව හැකිය අලුතෙන් අර වගේ ගාන හදන්න ඕනේ ඒක අරිදෙමනේ කියන්න පුළුවන් එහෙම ලියවම ලකුණක් විභාගෙන හම්බෙනවා. හදන්න ඕනේ අර විදියමනේ මේකත් කියන්නේ. ඉතර හදන්නේ ඒ විදිහට කියන්න පුළුවන් කියලා ෂෝට් කට් එකෙන් ලියනවා. එහෙම ලියවම ලකුණක් හම්බෙනවා. දැන් අපට ඕන NKL කෝණේ අගය. NK එනතන් LKN වල අගය හොයන්න. අපි යාගෙන් පටන් ගමු. LKN ධන AKN ධන BKL අංශක 180 සරල රේඛාවක් මත තිත් ටිකක් දාන්න බද්ධ කෝණ එකතු අංශක 180 LKN ධන AKN ධන BKL මේ තුන එකතුව 180 LKN ධන මෙයා 45යි අදකෙනා 45යි සමාන 180 LAN ධන 90 180
LKN සමානයි 180 ඍණ 90. LKN සමානයි අංශක 90. එහෙමනම් මේ අංශක 90ක් නම් KLMN ඍජු කෝණාංශයකි. එම නිසා KLMN ඍජු කෝණාංශයකි. ඇයි බද්ධ පාද එක් කෝණයක් අංශක 90ක් වන එක් කෝණයක් අංශක 90ක් වන සමාන්තරාශ්‍රය ඍජු කෝණාශ්‍රය එක් කෝණයක් අංශක 90ක් වන සමාන්තරාශ්‍රය ඍජු කෝණාශ්‍රය අපර කියන්නේ සමදර්ශයක් කියලා. සමදර්ශයක් කියලා කියනනම් බද්ධ පාද සමාන වෙනවා. ඍජු කෝණාශ්‍රය බද්ධ පාද සමාන වෙනවා. ඒකට මේ ත්‍රිකෝණයේ අංග සම කරනවා. ලෝන් ටයිම් දිග ගානක් හරි. ඉබාර කියනම ලකුණු 10ක් ගානක් දෙන්න පුළුවන්. දැන් KLMN A K A M ත්‍රිකෝණනේ. දැන් A K M ත්‍රිකෝණය. A K M ත්‍රිකෝණය. සහ B K L ත්‍රිකෝණය. B K L ත්‍රිකෝණය සැලකීමෙන් K A N කෝණය K A N කෝණය K B L කෝණයට සමානයි. K B L කෝණයට සමාන අංශක 90. AK සමානයි BK. AK සමානයි BK. හේතුව AB මධ්‍ය ලක්ෂය K. ඊගාට AN සමානයි BL. AN සමානයි BL. AN සමානයි BL. ඒකට හේතුව AD සමානයි BC නේ. ඒවෙන් බාද සමානයි. එම නිසා AKN ත්‍රිකෝණය AKM ත්‍රිකෝණය අංග සමයි BKL ත්‍රිකෝණය. අවස්ථාව පා කෝ පා අවස්ථාව. එම නිසා ඍජු කෝණ ඉස්සරහා කාරණය ඍජු කෝණ ඉස්සරහා කාරණයට සමානයි. KN සමානයි KL. KN සමානයි KL. අනුරූප අංග සමානයි. අනුරූප අංග සමානයි. එම නිසා KLMN සමචතුරස්‍රයකි. එයි බද්ධ පාද සමාන ඍජු කෝණාශ්‍රය බද්ධ පාද සමාන ඍජු කෝණාශ්‍රය සමචතුරස්‍රයයි. බද්ධ පාද සමාන ඍජු කෝණාශ්‍රය සමචතුරස්‍රයයි. පොඩි පොඩි අඩුපාඩු ඇති ඒවා හදාගෙන ඥාන සම්පූර්ණ කරගන්න ඕන. හරිද? හැමෝටම 100%ක් සම්පූර්ණ වෙන ලියන්න බෑ. තමන්ට පුළුවන් තරම ලියන එකයි තියෙන්නේ. හරි, තමන්ට පුළුවන් විදියට පුළුවන් ටික ගොඩ දා ගන්න ඕන. අපි දැන් තිබ නැවැත්තුවේ මධ්‍ය ලක්ෂ ප්‍රමේය විලෝමයේ. මධ්‍ය ලක්ෂ ප්‍රමේයේ විලෝමයෙන් තමයි නැවැත්තුවේ. රයිට්.
මොකද්ද මධ්‍ය ලක්ෂණයේ විලෝම කියන්නේ මතක් කරගන්න ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව රේඛාවක් ඇන්දොත් BC ට සමාන්තර ඇදෙන රේඛාව ගිල හම් වෙනෝ AC පාදයේ එක පාදයක මධ්‍ය ලක්ෂයක සිට එක පාදයක මධ්‍ය ලක්ෂය සිට ත්‍රිකෝණ පාද තුනයි මුලින්ම පාදයක් ගැන කතා කරනවා ඒකට කියනවා පළමු පාදය ඔක්කොම පාද තුනයි නේ තියෙන්නේ තව පාදයකට සමාන්තරව තව පාදයක් කියවහම දැන් තව පාදයක් කියන දෙවැනි පාදේ තව පාද දෙකක් ගැන කතා කරනවා මේ තමයි එක පාදයක මධ්‍ය ලක්ෂය. මෙයා තමයි තව පාදේ. මෙයාට සමාන්තර. මේ ඉතුරු වෙන්නේ තුන්වන පාදය. තුන්වන පාදය සමච්ඡේදනය කරයි. තුන්වෙනි පාදේ හරියටින් ගමන් කරයි. ඒ තමයි තුන්වෙනි පාදේ. දැන් ත්‍රිකෝණය මෙහෙම આવතින්. ABC මෙතන තමයි මධ්‍ය ලක්ෂය. කලින් ගැන මෙයාට සමාන්තරව මෙයාට තව පාදයක් තියෙනනේ මේකට සමාන්තරව දෙන්න පුළුවන් මොහොම මෙයා එක පාදය තව පාදය මෙයා එක දෙවෙනි අවස්ථාව මේ සමාන්තර එකවල හැම වෙලේ BC එයා තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂය තමයි මේ තියෙන්නේ අපි එදා කතා කරා ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තව පාදයකට සමාන්තර වදින රේඛාව තුන්වෙනි පාදයේ සමච්ඡේදනය කරයි. ඒක ලියන හැටිත් අපි කතා කරා. තව දවස් තව ගානක් අපි කරමු ඒක හොඳයි. පොඩ ප්‍රැක්ටිස් වෙන ලියන්න. අද දවසේ ප්‍රශ්න අංක 1. අද දවසේ ප්‍රශ්න අංක 1. XYZ ත්‍රිකෝණයේ සිංහලෙන් ලියන්න. XYZ ත්‍රිකෝණයේ XY මධ්‍ය ලක්ෂය Z sorry AV XY මධ්‍ය ලක්ෂය AV A හරහා YZ සමාන්තරව A හරහා YZ සමාන්තරව ඇදි රේඛාව B හිදී XZ කපයි B හිදී XZ කපයි XZ sorry XB සමානයි BZ බව පෙන්වන්න XB සමානයි BZ බව පෙන්වන්න රූප සටහනදි රූප සටහන අදින්නම right xy මධ්‍ය ලක්ෂය a සමානයි සමානයි xy ට නෑ yz ට සමාන්තරව yz ට සමාන්තර වෙන නිතලයක් දෙකක් දාන්න a හරහා දින රේඛාව b හිදී xz කපනු b හිදී xz කපනු එහෙනම් මේ රේඛාව නිසා හරියටම XZ මධ්‍ය ලක්ෂය තමයි B වෙන්නේ. බිත්තරයක් බිත්තරයක් අදිනකො. හරි මැද කියලා පෙන්න. Right. එමනම්
මෙතන මෙඩිය ලියන්නේ කොහොමද? මෙතන මධ්‍ය ලක්ෂය කියලා. ලියමු. XY is a trigonae. XY is a trigonae. XY මධ්‍ය ලක්ෂය A. XY මධ්‍ය ලක්ෂය A. ඉතින් මධ්‍ය ලක්ෂය ගැන කියන්න ඕන. එක දීලා තියෙන දී ඇත. එක පාදයක මධ්‍ය ලක්ෂයක් තියෙනවා. දැන් මධ්‍ය ලක්ෂයෙන් යන සමාන්තර රේඛාව තියෙනවා නේද? ඉතින් AB සමාන්තරයි YZ. AB සමාන්තරයි YZ. මධ්‍ය ලක්ෂය ගැන කිව්වා. මධ්‍ය ලක්ෂයෙන් යන සමාන්තර රේඛාව ගැන කියනවා. ඒකත් D ඇත. AB සමාන්තරයි YZ. එහෙනම් මධ්‍ය ලක්ෂයෙන් යන සමාන්තර රේඛාව හම් වෙන්නේ කොහෙද? XZ වලදී. XZ වල මැදදී. එම නිසා XZ මධ්‍ය ලක්ෂය. XZ මධ්‍ය ලක්ෂය B. ඇයි? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අදින රේඛාව ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය කරයි. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය කරයි. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය කරයි. එම නිසා XB සමානයි BZ. XB සමානයි BZ. මධ්‍ය ලක්ෂ නිසා XB BZ සමානයි. XB සමානයි BZ. ප්‍රශ්න අංක 2. ප්‍රශ්න අංක 2. ABC ත්‍රිකෝණයේ BC මධ්‍ය ලක්ෂය D. BC මධ්‍ය ලක්ෂය D. D හරහා BAට සමාන්තරව BAට සමාන්තරව ඇදි රේඛාව AC පාදය DEහිදී කපයි. AC පාදය Eහිදී කපයි. AE සමානයි භාගයයි AC බව පෙන්වන්න. AE සමානයි භාගයයි AC බව පෙන්වන්න. Right. AE සමානයි භාගයයි AC බව පෙන්වන්න. ABC ත්‍රිකෝණය BAට සමාන්තරව D හරහා අදින රේඛාව නම් අදින්නේ. Eහිදී හම් වෙනවා. දැන් තොරතුරු ලකුණු කරලා ප්‍රමේයන් කියන ඒවා ලකුණු කරලා ගාන හදන්න බලන්න.
හදලි වරේ අතුස්සලම බලමුනේ ABC ත්‍රිකෝණේ මේ මධ්‍ය ලක්ෂ කියලා පෙන්වන්න ඕන මේ රේඛාවල හම්බෙන්නේත් මධ්‍ය ලක්ෂයක් කියලා විතර දෙයක් ඇඳලා පෙන්වන්න ABC ත්‍රිකෝණේ BC මධ්‍ය ලක්ෂය D D ඇත එහෙමනම් මධ්‍ය ලක්ෂය ගැන සමාන්තර රේඛා මතක් කරනවා DE සමාන්තරයි BA එක D ඇත එම නිසා AC මධ්‍ය ලක්ෂය E ඇයි ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව එම ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය කරයි ත්‍රිකෝණයක එක පාදයේ මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අඳින රේඛාව එම ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය කරයි එම නිසා AE සමානයි EC right අනේ AE සමානයි භාගයයි AC කියලා එම නිසා AE සමානයි භාගයයි AC එතන මධ්‍ය ලක්ෂය මේ දෙක සමානයි එන කිසි ප්‍රශ්නයක් නැහැ AE සම්පූර්ණ AC ගෙන් භාගයක් වෙනවා ප්‍රශ්න අංක 3 ප්‍රශ්න අංක 3 PQR ත්‍රිකෝණයේ PQR ත්‍රිකෝණයේ PR මධ්‍ය ලක්ෂය SV PR මධ්‍ය ලක්ෂය SV S හරහා S හරහා PQ ට සමාන්තරව ඇඳි රේඛාව TD QR කැපේ TD QR කැපේ QT සමානයි භාගයයි QR බව පෙන්වන්න QT සමානයි භාගයයි QR බව පෙන්වන්න right දරුවනේ උත්සාහ කරන්න QT සමානයි භාගයයි QR බව කියන්න ඕන QT සමානයි භාගයයි QR ඉස්ලාම මධ්‍ය ලක්ෂයක් කියලා කියන්න වෙන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේ විලෝමයෙන් මධ්‍ය ලක්ෂයක් කියලා කියන්නේ මධ්‍ය ලක්ෂ ප්‍රමේ විලෝමයෙන් ත්‍රිකෝණය හඳුනා ගන්නවා තීන මධ්‍ය ලක්ෂය මතක් කරනවා මධ්‍ය ලක්ෂයෙන් යන සමාන්තර රේඛාව මතක් කරනවා ඊට පස්සේ ඔබේ නිගමනය ලියනවා
Paman, ibarat putih. Paman, netral ibarat putih. Aku mau para tiba lagi gue. Kok masih kau lihat deh? Sekolah kelas pertama kan, kira mau paham grup pekerja dana perlu nanti kelano. Grup pekerja dana, naya orang katanya mana kolnya ada hilang. Gharu ada tibic, padam YouTube bekerja dah nang. Gharu ada tibul padam, ogolun balan nama public kalau deh nang ko, right? Mang ira ek upload kan beri gua, ira internet speed dek adui, jesse ek upload kan beri u na, dengan ada tahu dek ek upload kalah, dah nang lesen aja ding upload kan, samane GB atak kita tadi no video eka GB atak kita video eka upload karena no mata channel GB atak GB atak ya no mata upload kan ogolan da GB atak kan nih balan ogolan GB harus ya tuh sih kan nih itu apa GB ini MG mana itu ada dua ya MG ini itu apa GB atak upload kan ya loko itu mah kayak no, sama dasar mangkal panakal mau mau kerja video angkal upload karena nih,
උදේට නැගිට ඉන්න එන්නේ නැති කම්මැලිකමට ඉන්න ළමයට මම මොකටද උදව් කරන්න කියලා මට හිතෙනවා. මම ඒකාන්තයෙන් අප්ලෝඩ් කරන්නේ GB එකක් ගත්තාම රුපියල් 130ක් 112ක් විතර වෙනවා GB එකක්. GB 8ක් අප්ලෝඩ් කරා රුපියල් 800ක් යනවා සාමාන්‍ය. එතකොට දවස් දෙකක් අප්ලෝඩ් කරන 800 දෙයක් 1600ක් වුණා. සමහර ළමයි එකේ පළ ප්‍රයෝජනයක් ගන්න නැති එකේ මට හිතර මේක කළ වැඩක් නැහැ කියලා. අද සමාජයක ඇරලද කියලා අහනවා. ඇරලා තියෙනවා දවල් 10 ඉඳලා හවස 6 වෙනකම්. දවල් 10 ඉඳලා හැන්දෑවේ 6 වෙනකම් සමාජයක ඇරලා තියෙනවා. සත් එක ඇරලා තියෙන්නේ දවල් 12 ඉඳලා හැන්දෑවේ 6-7 වෙනකම් මම හිතන ඇරලා තියෙනවා සත් එක. අගාරුවාද ක්ලාස් එක උදේ 4:30 6:30 දාන්න පුළුවන්ද කියලා අහනවා. මට එනවා ඉතින් බෙල්ලේ උත්තර මට ඉස්සෙල්ලම ගෙවල් ගන්න යන්න වෙන කෝද්දන්න. උදේ 4:30 දැම්ම උති. 4:30 දාලා මට එනවා ඉතින් මොකක් හරි මිටියක් හරි මොකක් හරි අරගෙන එන්න ඉතින් ජනේලේ කඩන්නගෙන කව දොර කඩන්න වෙන කෝද්දන්න. සයිකල් එක තමයි 4:30 දාන්නේ නැද්ද නැත්තම් මං කැමති එකන දෙකටුණක් දාන්න. එන දාලා නැගිටින කීද නාද? රයිට්. එහෙම දාලා නැගිටින්නේ නැති නිසා තමයි දාන්නේ නැත්තේ. ඉස්කෝල ගොඩක් කරලා පන්ති පටන් ගන්න උදේ 8ට 7:00 විතර. හරි. ඒ සමහර ඉස්කෝලේ උදේ 6ට විතර පටන් ගන්න ඉස්කෝල තියෙනවා. මේ ඒගොල්ලෝ මට කතා කරන්න පෞද්ගලිකව කතා කරාම ඒගොල්ලෝ සහන විකල්පය සලසන්න. මාත් කැමති 4:00 දාන්න. ප්‍රශ්න තියෙන ඔයගොල්ලෝ නැගිටින්නේ නැහැ නේ? රයිට්. හරි. රයිට් ළමෝ. PR මධ්‍යලක්ෂයේ S සරහා P කට සමාන්තරව අදි රේඛාව T හිදී QR කැපෙනවා. ප්‍රති මධ්‍යලක්ෂ වෙනවා. සමානයි සමානයි. දවඩි කියන්න ඕන. බලමු. PQR ත්‍රිකෝණයේ PQR ත්‍රිකෝණයේ ඇටිස්ම තමයි දෙන්නේ PR මධ්‍ය ලක්ෂයේ S දී ඇත. දැන් මධ්‍ය ලක්ෂයෙන් කරන සමාන්තර රේඛාව කියන්න ඕන. ST සමාන්තරයි PQ. ST සමාන්තරයි PQ එක දීලා තියෙනවා. මධ්‍ය ලක්ෂය කිව්ව මධ්‍ය ලක්ෂණ සමාන්තර රේඛාවක වෙන සමාන්තර එකක් හම්බෙන්නේ හිම පාදයේ මධ්‍ය ලක්ෂයේ. PR මධ්‍ය ලක්ෂය T. එම නිසා PR මධ්‍ය ලක්ෂය T. ඇයි ත්‍රිකෝණයක එක් පාදයක දෙකට ඔක්කොම ලියන්න ඕන. හොඳට ඉඳාන්න බෑ. ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අදින රේඛාව ත්‍රිකෝණයේ තුන්වන පාදයේ සමච්ඡේදනය කරයි. එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අදින රේඛාව තුන්වන පාදයේ සමච්ඡේදනය කරයි. එම නිසා QT සමානයි භාගයයි QR. QT සමානයි QR ගෙන් භාගයක්. රයිට්. ප්‍රශ්න අංක 4. ප්‍රශ්න අංක 4 ABC ත්‍රිකෝණයේ AB මධ්‍ය ලක්ෂයේ X BC මධ්‍ය ලක්ෂයේ Y. ළමයි මේ A අකුර පේන යාත් උස්ස B අකුර පේන යාත් උස්ස අත්පල්ලයාද A අකුර පේන යාත් උස්ස
හරියට මට ලයිට් එකේ පොඩි ප්‍රෙෂර් එකක් ඔතන වැඩිලා තියෙනවා. ABC ත්‍රිකෝණයේ AB මධ්‍ය ලක්ෂය X, AC මධ්‍ය ලක්ෂය Y. දැන් ඒ අකුර පේන්නේ අතොස්ස? BC මත පිහිටි ඕනෑම ලක්ෂයකි Z. BC මත පිහිටි ඕනෑම ලක්ෂයකි Z. ඕනෑම කියලා ගත්තම හරි වැදගත්නේ. ඕනෑම කම අපි පැත්තකට කරලා ගත්තා. ඕනෑම ලක්ෂයක ඉස එක දිගට ලියන්න ඕන. රූපයත් දැම්ම දින්නේ නැහැ. ABC ත්‍රිකෝණයේ AB මධ්‍ය ලක්ෂයේ X, AC මධ්‍ය ලක්ෂයේ Y, BC මත පිහිටි ඕනෑම ලක්ෂයක ඉස XY මගින් AZ සමච්ඡේදණය වන බව පෙන්වන්න. XY මගින් AZ සමච්ඡේදණය වන බව පෙන්වන්න. මෙතන කියන්න සමච්ඡේදණය වන තැන කියන්න විදියක් නැහැ නේද? අකුරක් ගමු. ඕ කියලා දාමු. රූපසටහන ආදී. බන්ති නවත්තන්න විනාඩි 5කට කලින් හොඳේ 7:40ට විතර දෙමාපිය රැස්වීමක් තියෙනවා. අම්මලා තාත්තලාට කියන අදුමත් දාගන්න කියලා. අම්මා හරි තාත්තාට දැන් මතක් කරන්න හරි. හැමෝම කැමරා ඔන් කරන්න වෙනවා. 7:25ට දෙමාපිය රැස්වීමක් තියෙනවා නේද? 7:25ට දෙමාපිය රැස්වීමක් තියෙනවා. රයිට්. ඒ වෙලාවට කැමරා ඔන් කරන්න ඕන. දැන් මේ ගාන හදන්නේ කොහොමද බලන්න. දැන් පණවිඩිය අම්මට දාලා දුන්නේ අතොස්සන්න. විනාඩියක් තප්පර 10ක් දෙන්න ගිහිල්ලා කියලා එන්න වණේඩේ අනිත් අය. දෙන්න වැරුණා යන්න හරි ගෙට යන්න. නැගිටලා යන්න පුළුවන් ඇදුමක් ඇදන් නැත්තම් කැමරක ඔෆ් කරලා යන්න. අම්මා තාත්තා පණිඩේ දුන්නේ අතොස්ස. දුන්නේ නැති අය අම්මලා තාත්තලා මේ මගුල් ගෙදර යන්නවා කියලා ලේසි දෙන්න ඕනේ නැහැ කියන්න හොඳේ. අද පොඩ්ඩක් සමහරලාට රෑ දඟටි ඇදුමක් ඇදගෙන ඉඳි පොඩ්ඩක් ඔතෙන්ට එන්න බෑනේ. රයිට්. එනිසා චුට්ට පිළිවෙලකට සාරියක් අදගෙනවත් මේ දික්කල් සංගත ටයි අදගෙන නෙමෙයි මේ කියන්නේ. නේ චුට්ටක්. හරි මතක් කරන්න හරි පටන් ගන්න. බලන්න මේක අහන්නේ කොහොමද කියලා.
රයිට් ගානාදලි ඔරේ අත උස්සන බල දැන් ඔයාලා කියන්න ඕන AZ රේඛාව XY මගින් සමච්ඡේදනය වන බව AZ රේඛාව XY මගින් සමච්ඡේදනය වන බව කියන්න වෙනවා ඒ කියන්නේ AZ වල මධ්‍ය ලක්ෂය O කියලා තමයි කියන්න ඕන සාධකය U සාධනය කළ යුත්තේ AZ රේඛාව XY මගින් සමච්ඡේදනය වන බව ඒ තේරුම AZ මධ්‍ය ලක්ෂය O බව AZ මධ්‍ය ලක්ෂය O කියලා කියන්න ඕන AZ මධ්‍ය ලක්ෂය O කියලා කියන්න ඕන මම තනින් තනින් ඔයාලගේ WhatsApp ඔයාලගේ group එකේ තියෙන numbers වලට call කරලා හොයන දෙමාපිය රැස්වීමට ඔය internet speed එක නැති අයගේ මම screenshot එකක් ගහගෙන එන ඒ නම් වලට අදාළ call කරලා බලන numbers වලට දෙමාපිය රැස්වීමට හිටියද කියලා හොඳේ දැන් කැමර එක වහන් ඉන්න අයට හරිද වීඩියෝ එක වහන් ඉන්න අයට පුළුවන් කැමර ඔන් කරලා ඉන්න අයට දෙමාපිය වල නොකිය ඉන්න මේ පණිවිඩේ රැස්වීමක් තියේ කියලා ඒගොල්ලෝ කියන්නේ ඉන්ටර්නෙට් ස්පීඩ් එක නෑ සර් කියලා තමයි කියන්නේ. එතකොට මම චෙක් කරනවා කතා කරලා ටෙලිෆෝන් කෝල් කරලා චෙක් කරනවා ඒගොල්ලෝට මම ඒගොල්ලෝ අමතාතර ගෙදර ඉඳන් පණිවිඩය දුන්නාද කියලා මේ ගෙදර ඉඳන් රැස්වීම තියන්නේ. ඒත් පණිවිඩය දුන්නාද කියලා මම චෙක් කරනවා. ආරයිට් බලන්න AZ මධ්‍ය ලක්ෂය O. AZ මධ්‍ය ලක්ෂය O කියලා තමයි කියන්න ඕන. දැන් බලමු කොහොමද මේ කියන්නේ කියලා. AZ මධ්‍ය ලක්ෂය O කියලා කියා ගන්න විදිය. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය ගැන අපි දන්න ප්‍රමයක් තියෙනවා ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය ගැන කියවෙන ප්‍රමයේ තේරුම ත්‍රිකෝණයක් තියෙන්න ඕන එක පාදයක මධ්‍ය ලක්ෂයක් තියෙන්න ඕන මධ්‍ය ලක්ෂයෙන් යන සමාන්තර රේඛාවකුත් තියෙනවා නම් ඒ සමාන්තර රේඛාව කියලා හම්බෙන්නේ තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂයේ ත්‍රිකෝණයක එක පාදයක් තියෙන්න ඕන. ඒ පාදේ මධ්‍ය ලක්ෂය තියෙන්නත් ඕන. මධ්‍ය ලක්ෂයෙන් සමාන්තර රේඛාවක් තියෙන්නත් ඕන. අන්න එහෙම තියෙනවා නම් ඒ සමාන්තර රේඛාව ගිහිල්ලා හම් වෙන්නේ තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂයේ. දැන් මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂය. සා මේ දෙපැත්ත සමාන. ඒක ලකුණු කරපියත් උස්ස. කරේ නැති අය කරගන්න. මේ තියෙන්නේ මධ්‍ය ලක්ෂය. මේ දෙපැත්ත සමානයි. ඉනි තුනක් ඇද්ද? එකක් කැමති සලකුණක් දාලා ලකුණු කරලා තියෙන අතුස්සන මෙට කලින්. හරි. දැන් මේ ලොකු ත්‍රිකෝණේ පේන අතුස්සන. ලොකු ත්‍රිකෝණේ පාද දෙක මධ්‍ය ලක්ෂය තියෙන ඔය පේන අතුස්සන. දැන් මධ්‍ය ලක්ෂය යා කරන රේඛාව එනේ මධ්‍ය ලක්ෂ දෙකක් යා කරන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරය කියලා දන්නේ අතොස්ස එහෙනම් මේකට මෙම ඊතලයක් මේකටත් මෙම ඊතලයක් දාගත්තේ අතොස්ස යොදා ගන්නකෝ ආරයිට් අපට ඕන AZ පාදේ පේන අතොස්ස අපට ඕන AZ පාදේ පේන හොඳයි ඉතර AZ පාදයට ඇවිල්ලා සමාන්තර රේඛාවක් වදිනෝ පේන අතොස්ස AZ පාදයට සමාන්තර රේඛාවක් වදිනෝ ඒ එන්නේ සමාන්තර රේඛාව මධ්‍ය ලක්ෂයක සිට කියලා තමන්ට පේන අත උස්ස හොඳයි එහෙනම් මධ්‍ය ලක්ෂයෙන් ඇවිල්ලා මේ එන සමාන්තර රේඛාව හමු වෙන්නේ මේ පාදයේ මධ්‍ය ලක්ෂය කියලා දන්නේ අත උස්ස ත්‍රිකෝණයක මේ දින ත්‍රිකෝණේ එක පාදයක මධ්‍ය ලක්ෂයෙන් තවත් පාදයකට සමාන්තර වදින රේඛාව කියලා හම් වෙන්නේ ඒ තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂය කියලා අහලා තියෙන අත උස්ස ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයෙන් අදින රේඛාව දැන් මෙන්න මෙහෙම ත්‍රිකෝණේ තියෙනවා මෙන්න මේ ත්‍රිකෝණේ මං ඇන්දේ A B Z ඔතේ සමාන්තර රේඛාවක් තියෙනවා මෙතන මධ්‍ය ලක්ෂය කියලා පෙන්වලා තියෙනවා මේ මෙතන O ත්‍රිකෝණයක
එක පාදක මධ්‍ය ලක්ෂයෙන් තවත් පාදයකට සමාන්තර වදින රේඛාව ගිහිල්ලා හම්බෙන්නේ මේ මේකට කියන්නේ තුන්වෙනි පාදනේ. තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂය දිය කියලා අහලා තියෙන අත උස්ස. එහෙමයක් අහලා තියෙන අය. අත නහය කෙලින් අත උස්සනකොට පේන්නේ නැහැ නැත්තම්. එහෙමයක් අහලා තියෙන අත උස්ස. ත්‍රිකෝණයේ එක පාදයක මධ්‍ය ලක්ෂයෙන් අදින රේඛාව තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂයේදී හම් වෙනවා කියලා අහලා තියෙන අත උස්සන්න. චමෝදි චමෝදි එහෙමයක් අහලා තියෙයි. නැත්තම් නැහැ කියලා මොකද ප්‍රශ්නේ යන්නේ? අහලා තියෙනවද නැද්ද? ඔළුවෙන් කියන්න. එහෙමයක් අහලා තියෙනවා චමෝදි නැද්ද? ඈ ඔයා එහෙමයක් අහලා තියෙද නැද්ද? ඔළුවෙන් කතා කරන්න. අහලා තියෙනවා. අත ඉස්සුවද නැද්ද? අත උස්සලා බලන්න පොඩ්ඩක් ඔයාගේ. අත පහක්ද? මට පේන්නේ නැහැ ඒක හරි. දැන් ත්‍රිකෝණයේ එක පාදයක මධ්‍ය ලක්ෂය සහ තවත් පාදයකට සමාන්තර වදින රේඛාව තුන්වෙනි පාදයේ හරි මැදදී හම් වෙනවා කියලා අහලා තියෙන අත උස්ස. කැමරාව ඉස්සරහට අත අරගෙන අත උස්සන්න ඕන. නැත්තම් මට පේන්නේ නැහැ. අතට කැමරාව ඉස්සරහට ගන්න ඕනේ. මම මේ කිලෝමීටර ගාණක් ඈත ඉඳන් කතා කරන්නේ. සමහර ළමයි අනුරාධපුරේ ළමයි තියෙන පාඩමට ඇවිල්ලා. කිලෝමීටර ගාණක් ඈත ඉඳන් මම මේ කතා කරන්නේ. ඉතින් ඔයගොල්ලෝ අතෙන් තමයි කටේ හෙල වෙන විදියෙන් තමයි මේක කතා කරන්න ස්පීකර් ඔන් කරාම හැමෝම කතා කරලා කෑ ගහනවා. ගෙවල් වල පොල් බිඳින සද්දෙත් ඇහෙනවා. කුකුලෙක් කෑ ගන්නවා. උගේ සද්දෙත් ඇහෙනවා. අල්ලපු ගෙදර කිකිලි කෑ ගන්නවා. උත් ඒ මර සද්ද මර ලතෝණියත් ඇහෙනවා. එයා ගෙදර බල්ල පොර කනවා. ඒකත් ඇහෙනවා. නේ? රයිට් හුණ චච්චුච්චු කුක් ගන්නවා. ඒකත් ඇහෙනවා. ඒක නිසා මේ ස්පීකර් ඔන් කරන්නේ නැහැ ඔයගොල්ලන්. මම මේ ලොක් කරලා තියෙන්නේ. ඔතන මම ටීරට විතරක් ඇන්න. අපේ ගෙදරත් මම කුස්සියට ආසන්නේ තමයි ඉන්නේ. මේ ස්ටුඩියෝ එක හදලා තියෙන්නේ කුස්සියට ආසන්නේ. ඉතින් මේ දොරවල් වහලා තමයි මම උගන්වන්නේ. රයිට්. ඉතින් අපේ ගෙදරත් අපේ නෝනාත් මේ පොල් බිඳිනවා. ළමයි හෙට මෙහෙට යනවා. ඒ සද්දත් ඔයගොල්ලෝ ඉනිකම ඇහෙනවා තියෙන්නේ. සියල්ල නවත්තන්න බැහැ. ඒතර මගේ සද්ද විතරයි නෑනේ. ඔය ෆෝන් එක කෑ ගන්නවා. ඔය කිට්ටුව ෆෝන් එක දිනවා. දැන් ඒ සද්ද ඇහෙනවා. ඉතින් මේ සියලු දේවල් මැද්දේනේ ඔයගොල්ලන්ට උගන්වන්නේ. රයිට්. මේ සියලු දේවල් මැද්දේ උගන්වන්නේ. ඉතින් ඔයගොල්ලෝගේ මූණ ඉරියව් වලින් වැඩ කරන විදියෙන් අත තියෙන විදියෙන් තමයි දේවල් අඳුනගන්නේ. රයිට්. ඒසෝ ඔයගොල්ලෝ හරියටම තමන්ගේ නහය ගලින් අත උස්සන්න ඕන හිතලා. සමහර අත උස්සලා තියෙනවා. දැන් මං අත උස්සලා තියෙන ඔයගොල්ලන්ට අත මගේ අත පේන අත උස්සන්න. මං අත උස්සන්නේ නැහැ දැන්. අත පේන අත උස්ස. අත පේන්නේ නැහැ නේ. ආරත් මගේ අත පේන්නේ නැහැ. මං නහය ගලින් අත ඉස්සුවත් ඔන්න පේනවා. ඕගොල්ලෝ වගේ මාත් මිනිස්සේ. මට තෑම ධ්‍යාන බලයක් පහළ නැහැ අත ඉස්සුවා කියලා පේන්න. සමහර ළමයි දකින්න ප්‍රියන්තර ධ්‍යාන බලය පහළ වෙලා දැන් තියෙන්නේ. අපි උස්සන අත මෙයාට පේනවයි කියලා. එහෙම පේන්නේ නැහැ. රයිට්. නහය ගලින් අත ඉස්සුවොත් තමයි අත ඉස්සුවා කියලා මට පේන්නේ. රයිට්. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයෙන් අදින රේඛාව තවත් පාදයකට සමාන්තර වැන්දොත් තුන්වෙනි පාදයේ මධ්‍ය ලක්ෂයේදී හමු වෙන්නේ. දැන් මේ මධ්‍ය ලක්ෂය. මේ මධ්‍ය ලක්ෂය. මධ්‍ය ලක්ෂ දෙක යා කරන රේඛා සමාන්තරයි. මේ සමාන්තර රේඛා ඇවිල්ලා හම් වෙනවා මෙන්න මේ පාදයේ ඕහිදී. ඕවලට එන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ x කියන මධ්‍ය ලක්ෂය. මෙයාට සමාන්තර වෙන්නේ. මධ්‍ය ලක්ෂයෙන් සමාන්තර වෙන රේඛාව තුන්වෙනි පාදයේදී මධ්‍ය ලක්ෂය හරහා යනවයි කියලා අහලා තියෙන අත උස්ස. ඒ පාඩම් වෙන්න ඕන නේද? ඒ ප්‍රමේයල් පාඩම් වෙන්න ඕන. ප්‍රමේයල් පාඩම් නැත්නම් අපිට ගණන් හදන්න බෑ. අපි ලියන්නෙත් ඒකයි. රයිට්. ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තව පාදයකට සමාන්තර වදින රේඛාව ත්‍රිකෝණයේ තුන්වන පාදය හරහා යනවා. මේකේ ඒ ඉසට මධ්‍ය ලක්ෂය කියලා කියන්න නම් ඒ ඉසට මේ එන රේඛාව එන්න ඕන සමාන්තරව. ගානේ මුලින් සමාන්තර කතාවක් තිබුණේ නැහැ. මුලින් තිබුණේ සමාන්තර කතාවක් නෙමෙයි. මුලින් තිබුණේ මධ්‍ය ලක්ෂයක් යා කරන්නවයි කියලා විතරයි. අපට ඒ ඉසට මධ්‍ය ලක්ෂය ඕ කියලා කියන්න නම්
ඒසට් මධ්‍යලක්ෂයේ O කියලා කියන්න නම් මේන රේඛාව සමාන්තර වෙන්න ඕන. සමාන්තරයිල වැඩක් නැහැ මධ්‍යලක්ෂයකින් සමාන්තර වෙන්න ඕන. ඇත්තටම මධ්‍යලක්ෂයකින් රේඛාවක් එනවා. නමුත් සමාන්තර වෙනවා කියලා අපි දන්නේ නැහැ. සමාන්තර වෙනවා කියලා හදාගන්නේ මේ ලොකු ත්‍රිකෝණ දිහා බලාගෙන. ලොකු ත්‍රිකෝණේ මේ තියෙන මධ්‍යලක්ෂය. ලොකු ත්‍රිකෝණේ මේ තියෙන මධ්‍යලක්ෂය. ඉතින් මධ්‍යලක්ෂ දෙක යා කරන රේඛා සමාන්තරයි. ඒක හන්ද අපිට තේරුණා මේන රේඛාව සමාන්තරයි කියලා. ඒ නිසා අපි කරේ මේකට සමාන්තර බව ලකුණු කරගත්තා. දැන් මේ මධ්‍යලක්ෂයක් කියලා කියන්න තියෙන ඕන අවශ්‍යතා ටික දැන් අපිට සෙට් වෙලා තියෙන්නේ. මොකද්ද මධ්‍යලක්ෂයක් කියලා කියන්න නම් ත්‍රිකෝණයක් තියෙන්න ඕන. මෙයා අඩංගු ත්‍රිකෝණයක් තියෙන්න ඕන. මේ තියෙන ත්‍රිකෝණය ඕන මෙයා ගන්න පුළුවන්. මේ තියෙන ත්‍රිකෝණය කියලා ගන්න පුළුවන්. ඔන්න ත්‍රිකෝණයක් තියෙනවා. ඊට පස්සේ මධ්‍ය ලක්ෂය කියලා කියන්න ඕන තැනට එන අලුත් රේඛාවක් තියෙන්න ඕන. මේ තියෙන්නේ ඒ රේඛාව එන්න ඕන කොහෙන්ද? මධ්‍ය ලක්ෂයකින්. මේ තියෙන මධ්‍ය ලක්ෂය කොහමද එන්න ඕන? සමාන්තර වෙන්න ඕන. ඒ සියලු කාරණා සම්පූර්ණ වෙන නිසා මේ රේඛාවේ ඕ කියන්නේ මධ්‍ය ලක්ෂය. ඒක තමයි තේරෙන්නේ අතොස්ස. අපි ඔය ටික ලියන්න ඕන. ඉස්සෙල්ලා මේ දෙක සමාන්තරයි කියලා ලියා ගන්න ඕන. රයිට්. පටන් ගමු. ABC ත්‍රිකෝණේ ABC ත්‍රිකෝණේ AB මධ්‍ය ලක්ෂයේ X AB මධ්‍ය ලක්ෂයේ X එක දීලා තියෙනවා. ඊට පස්සේ දරු පැටවු AC මධ්‍ය ලක්ෂයේ Y AC මධ්‍ය ලක්ෂය Y D ඇත එකක් දීලා තියෙනවා. එහෙනම් මධ්‍ය ලක්ෂය යාකරන XY රේඛාව BC ට සමාන්තරයි. XY සමාන්තරයි BC. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. ත්‍රිකෝණයක පාදයක මධ්‍ය ලක්ෂය යාකරන රේඛාව තුන්වන පාදයට සමාන්තරයි. මධ්‍ය ලක්ෂ ප්‍රමේය. දැන් ඒ ටික හරි ෆිනිෂ්. දැන් සමාන්තර රේඛාවේ අඩුව තිබුණේ මධ්‍ය ලක්ෂ කලින් තිබුණා. දැන් AB ඉස ත්‍රිකෝණය වෙන් කර ගන්නවා. AB ඉස ත්‍රිකෝණයේ AB මධ්‍ය ලක්ෂයේ X AB මධ්‍ය ලක්ෂය X D ඇත. ඊට පස්සේ XO සමාන්තරයි BZ. XO සමාන්තරයි BZ. ඒක සාධනය කළා. සාධිතයි. සාධනය කළා. XO සමාන්තරයි BZ. මධ්‍ය ලක්ෂය ගැන කිව්වා, සමාන්තර රේඛාව ගැන කිව්වා. එම නිසා AZ මධ්‍ය ලක්ෂය ඕ. ඇයි? ත්‍රිකෝණයක එක් පාදයක මධ්‍ය ලක්ෂයේ සිට ත්‍රිකෝණයක එක පාදයක මධ්‍ය ලක්ෂයේ සිට තවත් පාදයකට සමාන්තරව අදින රේඛාව මගින් සමාන්තර වදින රේඛාව මගින් ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය වේ. ත්‍රිකෝණයේ තුන්වන පාදය සමච්ඡේදනය වේ. එම නිසා XY මගින් AZ රේඛාව සමච්ඡේදනය වේ. XY මගින් AZ රේඛාව සමච්ඡේදනය වේ. රයිට්. ඔයගොල්ලෝ මධ්‍ය ලක්ෂ ප්‍රමේය ටියුට් එක සම්පූර්ණයෙන්ම හදන්න ඕන. රයිට්. මධ්‍ය ලක්ෂ ප්‍රමේය ටියුට් එක ගණන් තියෙනවා 28ක්.
විසියට ම හදන්න පුළුවන් තරමක් හදන්න ඔක්කොම කියලා දෙන්නම් තමන්ට පුළුවන් තරමක් හදන්න right තමන්ට පුළුවන් තරමක් හදන්න ඔක්කොම කියලා right දෙමාපියෝ ගෙන්න ගන්න කොතෙන්ද ඔගොල්ලෝ පැත්තට අයිනට වෙලා අම තාත්ත ගන්න කොතෙන්ද ඔයාලා පොත්ත පැද්දකට වෙලා අම්මලා අය තාත්තා හරි තෝ අයිනේ පොඩ්ඩක් වාඩි කරගන්න ඔබාන කැමරෝ ඔෆ් කරන් ඉන්න කට්ටිය මොකද කරන්න කියලා Kamera off kerang ini kawish, prambod, kriya nggak udah main screenshot tiga karena nggak ya, lagi kalau kata agak lah kan, jadi kayak screenshot tiga karena nggak pada kini kok, mehar tamai kamera on karena dari kaki ya nih. Right, semoga dasarnya kewa ada nih ya mau orang nih pior nih karena daru orangnya amala tatkala ini, sa kali kita mau amala tatkala teka mahima dema pirasima karena hamu nih, dan katanya itu tatkala anu tiga mahan sila beda kerana orang kali apa ini, ini en istirahat pas seluling ikan karena ti ini online mana, kuda kelada karena beda supervision karena ini nih, ikan lamai karena beda අපට බලන්න වෙන්නේ නැති ප්‍රශ්න තමයි තියෙන්නේ බරපතල ප්‍රශ්න එක ඉගෙනුවට ඒවා සුපර්විෂන් වෙන්නේ නැහැ ඉස්කෝලේදී බලන්නෙත් නැහැ උපකාරක පන්තියකදී බලන්න වෙන්නෙත් නැහැ ක්ලාස් ආවම අපි ක්ලාස් එකේදී මේගොල්ලෝ වැඩ කරාද කියලා හොයනවා ඉස්කෝලේදී වැඩ කරාද කියලා හොයනවා ඉස්කෝලේ එක එක ළමයාගෙන් අපි අහන වැඩ කරාද කියලා පොත් බලන්න ඔක්කොම වෙන්නේ නැති වුණාට හෝම්වර්ක් කරන් ආපුව බලන කොපි කරගෙන හරි කරන් එනවා සමහර කෙල්ලෝ කොල්ලෝ අනුන්ගෙන් බලන් හරි කරනවා Anungge malagena karat yam dia gena gano. Hari ada peiri kali yan anungge malagena liwat yam dia gena gano. Medika kala balana tua, e da bino e liano b liano metena b da d liani na tua. Hari ada medika koleak malagena ya lua gena malang kopi karat. Dia gena gano samar lamai tegala kuru gana behe. Samar lamai duru alai. E lamai da wada kara gana maori pasugami lamai no. ඒ වැනි ළමයෙක් මේක කොපි කරත් ඒ දරුවා දෙයක් ගණන් ගන්නවා right දක්ෂ ළමයි අනුන්ගේ දේවල් කොපි කරන්න යන්නේ නැහැ හැමෝම එක වගේ දක්ෂ නැහැ ඉතින් සමහර ළමයි ඉස්කෝලේ වැඩ කරගෙන කරගන්න බැරි ළමයි යාළුවෙක්ගෙන් බලාගෙන කොපි කරගෙන ටිකක් අහගෙන වැඩ කරන් එනවා එහෙම කරලත් ඉස්කෝලේ ඉගෙන ගන්න දරුවෝ ඉන්නවා උපකාරක පන්තියෙත් එහෙමයි ඉගෙනන විවිධ ක්‍රමයි සමහර ළමයි තනියෙන් මහන්සියලා උපරිම කැපවීමෙන් වැඩ කරන් එනවා. සමහර ළමයි ක්ලාස් එකට පන්තියට ගන්නෙ නැති නිසා එළියේදී හරි මේක කරනවා. යම් ප්‍රමාණයක් වැඩ. මේ දේවල් ගුරුවරු විදියට අපට අධීක්ෂණය කරන පහසුකමක් තිබුණා මේගොල්ලෝ ෆිසිකල් පන්ති එනවනම් ඉස්කෝලේ එනවනම්. දැන් ඉස්කෝලේ යන්නෙත් නැහැ. උපකාරක පන්ති යන්නෙත් නැහැ. ගෙදෙට්ට වෙලා ඔන්ලයින් ඉස්කෝලේවත් ඔන්ලයින්, ගෙදරේවත් ඔන්ලයින්. අපි දුප්පත් රටක ළමයි නිසා අපිට එහෙම ලොකු අයිඩියා නැහැ right අපිට එහෙම ලොකු දේවල් අපි ගාව නැහැ බොහෝ ළමයින්ට විතරයි බලාපොරොත්තු තියෙන්නේ සමහර ළමයි ඔහේ ඉන්නන් වාලේ ජීවත් වෙන්නන් වාලේ තමයි ජීවත් වෙන්නේ අම්මා කිව්වොතින් තාත්තා කිව්වොතින් තමයි වැඩ කරන්නේ ලොකු පෙළම වීමක් නැහැ සමහර ළමයි ඉපදෙනකොට මාර පුණ්‍යවන්තයි මාර කුසල ශක්තියකින් යුක්තයි ඒ ළමයින්ගේ මොනවාරි අකුසල කර්මයක් නිසා සමහර දේවල් වෙනස් වෙලා තියෙනවා. දැන් අර මේ පාර A level වලින් ගණිත අංශයෙන් ලංකාවෙන් ප්‍රථම යගේ අම්මත් නැහැ තාත්තත් නැහැ. ඒ දරුවා අනාථ නිවාසයක ඉන්නේ. අනාථ නිවාසයක ඉන්න දරුවා තමයි ගණිත අංශයෙන් ලංකාවෙන් පළවෙනිය වෙන්නේ. එතකොට ඒ කූදෙන් කූද දන්න කෙනෙක් නැහැ. පාඩම් කරනකොට තේ ටිකක් දෙන්න කෙනෙක් නැහැ. හරි? ඔබ බලන්න ඔබේ දරුවොත් එක්ක මොන තරම් කැපකිරීම කරනවද කියලා. ඊට පස්සේ
පාඩම් කරද්දි නිදිමත නම් කූද්දන්න කෙනෙක් නැහැ, ළඟ ඉන්න කෙනෙක් නැහැ, නිතර නිතර මතක් කරන්න කෙනෙක් නැහැ. ඒ දරුවා අනාථ නිවාසයේ අනිත් දරුවොත් එක්ක එකතු වෙලා තමයි වැඩ කරන්නේ. සමාධි වාස අනාථ නිවාසයක ඉන්න ළමයි බැලුවාම අවුරුදු 18ක ළමයෙක් අනාථ නිවාසයක ඉන්නකොට ගොඩක් වෙලාට වෙන වෙන විවිධ ප්‍රශ්න වලට මැදිහත් වෙච්ච ඒ ළමයිත් ඒ පාසලේ ඒ අනාථ නිවාසයේ ඉන්නවා. සනාථ නිවාසයේ ඉඳගෙන Tamanට ඕන ඉස්කෝලේ යන්න බෑ. රජයෙන් දෙන ඉස්කෝලේට යන්න ඕන. ප්‍රශ්න වැලක ඒ ළමයි පටලැවෙනවා. ඒ දරුවා ලංකාවෙන් පළවෙනියනෝ ගණිත අංශයේ. ඉතින් ළමයින්ගේ වාසනාව තියෙනවා එහෙම. මොනවා හරි කර්මයකට අවාසනාව දේවල් යම් එකතු වුණත් ඔවුන්ගේ පෙරපින් තියෙනවා. අපි අතරත් එහෙමයි. සහ ඔබ කුසල කර්ම වලින් විශාල සම්පූර්ණ වෙච්ච ළමයි ටිකක් ඔබේ දුව පුතා. ඉතින් ඔබ ළඟ ඉඳගෙන මෙයාලට තේ එක හදලා දෙනෝ, කන්න ටික දෙනෝ, සොයා බලනෝ, බොහෝ දේවල් කරනෝ. නිසා මේ ළමයි මාර තවත් වාසනාවන්තයි. ඉතින් වාසනාව දෙගුණ තෙගුණ කරගන්න නම් අපි හොඳට ඉගෙන ගන්න ඕන. මේ කරන කියන දේවල් බලන්න ඕන. ඉතින් ඔබ ගුරුවරු නොවුවා සමහර ඔබත් ගුරුවරු ඇති. ඔබ පාසලේ විදුහල්පති වෙන්න පුළුවන්. ඔබ අධ්‍යක්ෂක කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ හොඳ රැක්ෂාවක් කරන කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් අපේ රැකියාව වැඩත් එක්ක අපේ දරුවෝ ගැන අපිට බලන්න බැරි වෙන අවස්ථා එන්න පුළුවන්. එහෙම කරන්න එපා දැන් 11 ඉන්න ළමයි නිසා. ඔබ අඩු වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. මේෂන් වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. එවත්ත ඔෆිස් එක වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. නෑ නමුත් දැන් නිතරම හොයන්න ඕන දුව පුතා ගැන, කරන වැඩ ගැන. විශේෂයෙන්ම අන්තර්ජාලයක සම්බන්ධ වෙලා ඉන්නේ. සා ළමයි බුද්ධිමත් ළමයි අරනවා. සමහර බුද්ධිමත් ළමයි තේමයි. බුද්ධිමත් ළමයි දැන් වැඩියෙන්ම මේ වගේ ඉන්ටර්නැෂනල් ගේම් දෙන්නේ. විවිධ නරක වැඩවලට පෙළඹෙනවා. විවිධ වැඩ කරන හැමදෙස්සම අරයට මැසේජ් එකක් දාන්නම් මෙයාට මැසේජ් දාන්නම් කියලා කියයි. සෝ ඔබගේ දුවට පුතාට යාළුවන්ට මැසේජ් දාන දෙන්න එපා. මැසේජ් දාන එක නවත්තලා රම රුපියල් 200 300ක් වැඩියෙන් දීලා කෝල් කරන්න කියන්න. සෝ ඔබගේ දුව පුතා කියයි මට අරයට මැසේජ් එකක් දාන්න, මෙයාට මැසේජ් එකක් දාන්න ඕන කියලා නිතර කියයි. මැසේජ් නවත්තන එක අයින් කරලා කෝල් කරන්න. ඔබගේ ඔය ජංගම දුරකථනයේ දෙන කෝල් රෙකෝඩින් එක. සා අර කඩේ ගිහින් රුපියල් 600ක් දීලා GB 30ක විතර ගන්න රෙකෝඩින් තියෙන අර පොඩි සිම් එකක් අරගන්න. රෙකෝඩින් තියෙන චිප් එකක් අරගන්න. ඒ රෙකෝඩින් චිප් එක දාන්න ඔය ෆෝන් එකට. දාලා ඔටෝමැටිකව රෙකෝඩින් වෙන්න අරින්න. එන කෝල් දැන් මගේ ෆෝන් එකේ එන කෝල් ඔක්කොම රෙකෝඩ් වෙනවා. මට කවුරු කතා කරා සියල්ල රෙකෝඩ් වෙනවා ඒවයි. ඉතින් මම එම රෙකෝඩින් එකක් දාලා තියෙන්නේ. දොර කවුරු කතා කරා අපේ ගෙදර හැම ෆෝන් එකෙම රෙකෝඩින් තියෙන කවුරු කතා කරා ඒක රෙකෝඩ් වෙනවා. සෞබේ ෆෝන් එක රෙකෝඩින් එකක් දාන්න. මේ තිය ඔක්කොම මේ ස්මාර්ට් ෆෝන් තියෙන්නේ ඒවට රුපියල් 600ක් විතර දෙනකොට හොඳ චිප් එකක් දාන්න පුළුවන්. GB 35ක 32ක විතර දාන්න. ඒක ඒක ඒකට ඊට පස්සේ පාත් එක හරවන්න රෙකෝඩ් වෙන්න. ඒක තමයි රෙකෝඩ් වෙන්නේ. දරුවන්ට කියන්න ඔයාලට ඕන නම් කෝල් කරන්න, මැසේජ් දාලා දෙන්න, කතා කරන්න දෙන්න. ඒකත් ළමයි රෙකෝඩ් ඒකත් ළමයිට පුළුවන් කතා කරපුවා ඩිලීට් කරන්න. ළමයින්ට පුළුවන් ඒකෙත් කතා කරපුවා ඩිලීට් කරන්න. නමුත් ඒ කතා කරපුවා අපට මොනවද කියලා ඕන වෙලාවක ගන්න පුළුවන්. ඒ කතා කරන රෙකෝඩර්ස් ඔක්කොම රෙකෝඩින් ඔක්කොම අපට අපේ ඐඩෙන්ටි කාඩ් එකත් අරගෙන ගිහිල්ලා ඔය තියෙන චිප් එකත් අරගෙන ගිහිල්ලා ඩයලොග් ආයතනෙ, මොබිටෙල් ආයතනෙ කොහෙට හරි ගියාම ඒගොල්ලන්ට ගියා අපට මේ රෙකෝඩින් ටික දෙන්න කියලා. එයාලගෙන මට මේ පෙන් එකක් හරි පෙන් එකක් ගෙන ඇද්දෙන කියලා අපට පෙන් එක ගිහින් දුන්නම අපි කතා කරමු රෙකෝඩින් ටික මාස 3න් 3ට ගන්න පුළුවන්. රෙකෝඩින් ටික අපට ඒගොල්ලෝ දෙනවා රුපියල් 200ක් විතර අපෙන් අය කරලා. ඉතින් අපට පුළුවන් මේ පහුගිය මාස 3 අපේ දුව පුතා මොනවද කතා කරේ කියලා හොයන්න ඔය. සියලු දේවල් රෙකෝඩ් වෙනවා. එම අපිට කර ගන්න පුළුවන්. අපේ දරුවෝ ආරක්ෂා කරගන්න තමයි මේවා කරන්නේ. සා නිතා නිරන්තරයෙන්ම මේ 11 අවසරේ කියලා අපේ දරුවෝ හොඳයි, අපේ දරුවෝ ප්‍රශ්න වලට පැටලෙන්නේ නැහැ කියලා අපි හිතන් හිටියට ළමයි ප්‍රශ්න වලට පැටලෙවෙරු. හිතන් නැතුව පැටලෙන්නේ. නිසා පුළුවන් තරම් අපි මේ ස්ක්‍රීන් ෂොට් දාගන්න බැරි වෙන්නේ. එහෙම තමයි මේවා හදලා තියෙන්නේ. ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන දැන් මේ ලොකු කරාට ඒව ලොකු කරාම බොද වෙල යනවා. කවුද මේ කියලා හොයාගන්න බෑ. මම උගන්න විදියදී. නමුත් සමහර අවස්ථාවල ඔකට පේනවා ඇති සමහර ටීචර්ස්ලා උගන්නද්දි උඩක්ම ඉස්කෝලේ උගන්නද්දි මට පේනවා පින් කරන්න පුළුවන්. දැන් මාව පින් කළාද මං හදලා තියෙන්නේ. කවුරු ළමයෙක් කල්ලා තද කරාම ඒ ළමයා ස්ක්‍රීන් එකේ ලොකුවට පේනවා. ලොකුවට පේනවා නම් යාළුවලා ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා ටට්ටුක් හදලා එක එකව කරන්න පුළුවන්. එතකොට ඒ වැනි දේ ගැන නොදන්නයි ගැනුවා මෙමය වෙන්නේ.
එතකොට හත් මේ සිස්ටම් එකේදී හදන්න පුළුවන් කවුරුවත් පින් කරන්න බැරි වෙන්න. දැන් ඉස්සරහ වෙබ්සයිට් එක උගන්වන්නේ. වෙබ්සයිට් එක උගන්වද්දී මේ පහසුකම් තව තවත් මම අඩු කරනවා මේගොල්ලන්ට. එතකොට වෙබ්සයිට් එක ඉගෙන ගන්නකොට මේගොල්ලන්ට ඒක හොඳ දේවල් වෙනවා. අම්මලා තාත්තලා ආරක්ෂා වැඩි වෙනවා. දරුවෝ ගැන සොයා බලන්න තියෙන මේව ටිකක් අඩු කර ගන්න පුළුවන්. හැබැයි නිතරම මෙයාල 11 වසරේ කියලා අතාරින්න එපා. මගේ දූ මගේ පුතා ලොකුයි කියලා අතාරින්න එපා. නිරන්තරයෙන්ම ඇවිල්ලා සොයා බලයි. සැකේට නෙමෙයි අපි ආදරේට හොයන්නේ. අපේ දරුවෝ මොනව හරි නැති ප්‍රශ්නයකට පටලැවෙයි කියලා බයයි. ඒ නිසා අපි ඔවුන්ට දෙන අසීමිත ආදර නිසා තමයි හොයන්නේ. විශේෂයෙන්ම ඔබ බලන්න ඔබගේ පුතා දුව කැමර එක ඕන් කරන් දින්නේ කියලා මේ කැමර සලකුණ තියෙනවා. ඔබේ ෆෝන් ඔය තියෙන දුරකථනේ නැත්නම් ලැප් එකේ තියෙන වම් පැත්තේ මෙන්න මේ වගේ සලකුණු දෙකක්. එකක් තියෙන මෙන්න මේ වගේ සලකුණක්. මේ තමයි ළමයින්ට කතා කරන්න අවස්ථාව දෙන එක. අපි ඒක වහලා තියෙන්නේ. මේක මොන වුණත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේක තියෙන සුදු පාට කතිරයක්. මේ විරක් වැදිරද බලන්න. සුදු පාට ඉරක් වැදිර මේ සුදු පාට කැමර එකේ මේ අතට ඉරක් වැදිලා තියෙනවා නම් අපිට බලවා ඔය ඩිස්ප්ලේ එකේ වම් පැත්තේ පෙනේවි. මේ තමයි ඩිස්ප්ලේ එක ළමයි මාව පේන. ඒක මේ වම් පැත්තේ කොනේ තියෙන මෙන්න මේ සලකුණු දෙක. රයිට්. මේ සලකුණ මොනව තිබුණා ප්‍රශ්නයක් නෑ. මොනව තිබුණත් එකයි මේ මොනව තිබුණත් දැන් ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙන්න මේ සලකුණ මෙන්න මෙහෙම තියෙනවා කියන්නේ ළමයින්ට පුළුවන් ඕන දෙයක් කරන්න. ළමයි කරන්න කිසි දෙයක් මට පේන්නේ නෑ. මේවා තිබ්බොතින් ළමයි කරන්න කිසි දෙයක් මට පේන්නේ නෑ. ළමයින්ට පුළුවන් කැමර එක ඕෆ් කරගෙන මේ මුල්ලේ තමන්ට ඕන පිරිමි ළමයා තමන්ට ඕන ගෑල් ළමයා ඕපන් කරගෙන එයත් එක්ක කම්පියුටරේ ෆෝන් එක පවර්ෆුල් නම් එකවර වැඩ දෙකක් කරන්න පුළුවන් ප්‍රබල ධාරිතාවයක් තියෙන කැමර එකක් ප්‍රබල ධාරිතාවයක් තියෙන ෆෝන් එකක් ලැප් එකක් තියෙනවා නම් මේ වීඩියෝ එකේ මම යන අතරේ මෙයාට පුළුවන් තව මොනවා හරි කරන්න වෙන සොෆ්ට්වෙයාර් එකක් ඕපන් කරගෙන වෙන ක්‍රමයක් කරා මෙයාට මෙතනින් කතා කරගෙන වැඩ කරගෙන යන්න පුළුවන් හරිද ඒ නිසා අපි අපි අපේ මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා අපි දන්නේ ඒගොල්ලෝ මොනව කරයිද කියලා අපි නිරන්තරයෙන් හොයා බලනවා අපේ අම්මා තාත්තා අපි එවනේ වගේ අපි යාළ ගැනත් හොයා බලනවා මොනව කරයිද දන්නේ නැහැ ඒ කියන්නේ අපිට කාටවත් චරිතාත්මක දෙන්න බෑ ළමයි වැඩිහිටියෙක් වෙනවා අපි රැක බලා ගන්න ඕන ඒ නිසා මෙවැනි දේවල් ළමයින්ට කරන්න පුළුවන් ඒ නිසා නිරන්තරයෙන්ම මේවා ගැන බලන්න මොනවද ඒ අය කරන්නේ වෙන වෙන පොඩි කොටුවල කවුද ඕපන් වෙලා ඉන්නේ සර් විතරද වෙන අය ඉන්නවද හැමතිස්සෙම ඕපන් කරන් ඉන්නේ මේ අයිනක තියන් ඉන්නේ එක්කෙනෙක්ද ළමයින්ට පුළුවන් Tamanට ඕන කෙනා ගෙනල්ලා හැමතිස්සෙම මැදින් තියන් ඉන්න හරිද ඉතින් විවිධ දේ කරන්න පුළුවන් මේ හරහා සා නිරන්තරයෙන්ම වැඩිහිටි අපි මේව ගැන සොයා බලන්න ඕන. නැත්තම් මේ ඉගෙනීම කරාට වැඩක් නැහැ. මේ අය කරන්නේ වෙනත් දේවල්. ඒව ගැන දෙමව්පියන් බොහෝ අය බුද්ධිමත්, බොහෝ අය දැනුවත්, හැකි හැම වෙලාවෙම ඇවිල්ලා දරුවෝ කරන වැඩ ගැන හොයනවා. කාමරවල දොරවල් වහගෙන ඉගෙන ගන්න දෙන්න ඕනේ නැහැ. ඒවා පහසු තැනක පේරෙන්න වැඩ කරන්න හරි ගස්ස ගන්න ඕන. ඒ තව කාරණාවක්. ඊට පස්සේ මේගොල්ලන්ට විභාග තියන්න ඕන. රිවිෂන් කරන්න ඕන. රයිට් දැන් මේකට පළවෙනි විභාගේ තියෙන දැන් ඉස්සරහට ඒ පළවෙනි විභාගේ තියන්න මම සැලසුම් කරලා තියෙන්නේ හරියටම 27 වෙනිදා පළවෙනි විභාගේ තියන්න සැලසුම් කරලා තියෙන්නේ 27 වෙනිදා මොකද මේ මාසේ මුල තියන්න හිටිය නමුත් බැරි වුණා දැන් විභාගේ තියෙන 27 වෙනිදා ඔන්ලයින් තියන්න ඉස්කෝලේ ඇත්තෙත් නැහනේ ක්ලාස් ඇත්තෙත් නැහැ ඔන්ලයින් තමයි විභාගේ තියන්නේ. හරි. එතන පැය පහක් විභාගේ තියෙනවා. ෆස්ට් පේපර් එකේ පැය 2යි, සෙකන්ඩ් පේපර් එක පැය 3යි. ඒ වගේ විභාග ලියන්න ඕන. විභාග ලියුවට පස්සේ තමයි අපිට තේරෙන්නේ අපේ දරුවෝ මොනවා ලකුණු අන්වන කමක් නැහැ. ඒ ලකුණු ටික ටික හදා ගන්න ඕන. ඊළඟ ඕ ලෙවල් කිට්ටු කරලා ජනවාරි කිට්ටු කරලා විභාග තියලා වැඩක් නැහැ. දැන් මේ දවස්වල අපි දැන් මාසයකට සැරයක් විභාග තියන්න සැලසුම් කරලා ඉන්නේ. එන්න එන්න වැඩි වෙන විදිහට ලකුණු අපි ඩිවලොප් කර ගන්න ඕන. ඒ නිසා පළවෙනි විභාගේ වම තියන් ඉන්න එදාට එදා උදේ තමයි විභාගේ පටන් ගන්නෙ. හරිද? උදේ වරුවේ තමයි විභාගේ පටන් ගන්නෙ. උදේ 4ට පළවෙනි විභාගේ පළවෙනි පේපරේ පටන් ගන්නවා. ෆස්ට් පාර්ට් එක පටන් ගන්න උදේ 4ට. හරිද? උදේ 4ට ෆස්ට් පාර්ට් එක පටන් ගන්නවා 4 ඉඳලා 6 වෙනකම්. ඊට පස්සේ 6ට විනාඩි 30ක් ඉන්ටර්වල් එකක් දෙනවා. ඊගාවට 6:30 ඉඳලා
උදේ 9යි 30 වෙනකන් සෙකන්ඩ් පාර්ට් එක තියෙනවා. හරි. එක දවසයි ලියන්න විභාගෙ දෙන්නේ ඔන්ලයින් ලියන්නේ. අදාළ කාල සීමා පුරා කැමරේක ඕපන් කරන් ඉන්න ඕන. හරි. අදාළ කාල සීමා පුරාම කැමරේක ඕපන් කරන් ඉන්න ඕන. එහෙම නැති කට්ටිය විභාගෙ බලන්නේ නැහැ. කැමර ඕපන් කරන්න බැරි කැමර නැති ඩෙස්ක්ටොප් එකෙන් බලන්නේ. එහෙම ළමයිගේ අම්මලා තාත්තලා මට කෝල් කරලා කතා කරන්න ඕන. හරිද? ඒ අය මට කතා කරන්න ඕන. එතකොට ඒගොල්ලෝ විභාගේ එහෙම නැති අය මේවස් මම බලලා දෙන්නේ නැහැ. වැඩක් නැහැ නේ මේ ගුණාත්මක විභාගයක් තියන්නේ. එතකොට කැමරේක ඕපන් කරන් තියෙන්න ඕන. දැන් සමහර රජයේ විභාග තියෙනවා, රජයේ විභාග තියෙනවා, විශ්වවිද්‍යාල විභාග තියෙනවා. ඊට පස්සේ ස්ලිට් එකේ එහෙම විභාග තියෙනවා. දැන් ඔන්ලයින් ඒවා කැමර හතරක් ගහනවා. ළමයා කැමර හතරක් ගහලා විභාගේ ලියන්න ඕන. අපල දාතල තේරෙන්න දැන් ලෝ එහෙම ඉස්සරහට යන්නේ දැන් කැමර හතරක් ගන්නවා. ඇංගල් හතරක් කැමර හතරක් ගහ ගන්න ඕන ඉස්සෙල්ලා. කැමර හතරක් ගහලා තමයි විභාගේ නැත්නම් විභාගේ කියලා ලකුණු දෙන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ ඒ නැත්නම් ඒගොල්ලෝ ඒ පහසුකම් නැහැ කියලා කතා කරගන්න ඕන. කතා කරා මේගොල්ලෝ එහෙමට අවශ්‍ය පහසුකම් සපයනවා. කැමර හතරක් ගහන්න විභාගේ ලියන්න දෙන්නේ. ඇංගල් හතරක් කැමර හතරක් ගන්නවා. වටපිටේ කවුරු උදව් කරන්න බෑ. කාටවත් ලාගින්න බෑ. පොත්පත් තියාගන්න බෑ. සියල්ල ආවරණය වෙනවා. සමහර ළමයි අන්තන් නල්ල විතරක් පේන තමයි මට තියන් ඉන්නේ. දරුවන්ට පුරුදු කරන්න පන්තියට එනකොට ගෙදර හිටියත් පිළිවෙලට ඇඳුම ඇඳලා පිළිවෙලට පන්තියට එන්න. අපි මේ අපේ ජාතියේ දරුවෝ ඉන්නේ. අපි මේ ළමය නිර්මාණය කරන්න අනාගතයේ අම්මලා තාත්තලා කරන්න. මොනතරම් ලොක්කෙක් වුණා කරන්න එයාලගේ අනාගත ජීවිත අසාර්ථකන. සමහර කෙල්ල කොල්ල වතු සුපරින්ටර්ලා වගේ ඉන්නේ. මං අද උදේත් මේ කතාව කිව්වා. ඒස අපි ගෙදරදීම පිළිවෙලට ඇඳුම ඇඳලා ඉන්න තාත්තා ඉන්නෝ අයියලා ඉන්නෝ අක්කා ඉන්නෝ නංගි ඉන්නෝ මල්ලි ඉන්නෝ කොල්ලෝ වැදුමක් ආදිනකොට නංගි ඉන්නවයි අක්කා ඉන්නවයි අම්මා ඉන්නවයි කියලා තේරුම් ගන්න ඕන. කෙල්ල වැදුමක් ආදිනකොට මට තාත්තා කෙනෙක් ඉන්නෝ මට අයියලා ඉන්නෝ මල්ලිලා ඉන්නෝ මම ඒකාන්ත මේ අඳුම අඳින්න ඕන ගෙදෙද්දි කොහමද කියලා කෙල්ල තේරුම් ගන්න ඕන. ගෙදෙද්දි මේ පිළිවෙල හදාගත්තාම තමයි එළියට ගියාම පිළිවෙල හදාගන්නේ. සමාජයට වැස්සාම සමාජයේ වෙන කොල්ලෝ ඉන්නෝ වෙන කෙල්ලෝ ඉන්නෝ ඒ නිසා මම පිළිවෙලට යන්න ඕන. මම එතෙන්ට ගිහලා අඳුම හදා ගන්න එක නෙමෙයි ගෙදර කණ්ණාඩිය ගාවට ගිහලා මේ අඳුම හදා ගන්න ඕන. නැත්නම් එළියේදී නෙමෙයි මම මේ මගේ විල්ලැජ්ජා වහගන්නේ කියලා තේරෙන්න ඕන. සමහර ළමයි නැති ප්‍රශ්න වලට පටලැවෙන්නේ මේ දේවල් කිසිම අවබෝධයක් නැති නිසා. ඒසම මේගොල්ලෝ පන්තියට එනකොට පිළිවෙලට පන්තියට එවන්න පුරුදු කරන්න ඕන. ඒව පිළිවෙලට එන්න පුරුදු නොවෙති මේගොල්ලෝගේ අනාගතය තමයි පිළිවෙලක් වෙන්නේ. අනාගතය තමයි පිළිවෙලකට හැදෙන්නේ. රැකියාවට යනකොට පිළිවෙලට යන්නේ. ඒක තේරුම් අරගෙන අපි මේගොල්ලෝ පුංචි කාලේදීම හැඩගස්සන්න ඕන. මේ හැම දෙයක්ම අරහා මේගොල්ලෝගේ අනාගතය තමයි හරියන්නේ. එදා අපේ හිටපු ගුරුවරු අපට මේ දේවල් කියලා දීලා අපි මේ දේවල් අපට කරවලා අපිව හැඩගැස්සුවා. ඒ නිසා දැන් මට අවුරුදු 50ක 49ක් වෙනවා. මේ අවුරුදු 49ට අපි කායම ගුටි කාලා නැහැ. බැනුම් අහලා නැහැ. බැනලා තියෙනවා. ඒව ලේසර් මූණට අත දීලා මගේ ඇමූණට අත දීලා මට බැල්ල නැහැ කවුරුවත්. අපි කාටවත් එහෙම ගහන්න ගිහිල්ලා නැහැ. ළමයට තමයි දඩුවම දීලා තියෙන්නේ. ඒ ළමෙන් යහමාර්ගයට ගන්න. නිසා එදා අපේ ගුරුවරු අපේ අම්මා තාත්තා අපිව පිළිවෙලට හදපු නිසා අපි අද සමාජ කායංග බැනුන්නාහ ගුටි නොකා ජීවත් වෙනවා. නිසා අපි අපේ දරුවෝ අනාගතයට යොමු කරන්න ඕන. අපි ගුරුවරු විදියට මේ දේ කියලා දෙන්නේ දරුවන් යහපත් පුරවැසියන් විදියට අනාගතේ හදා ගන්න ඕන. පේන තෙක්මානික නායකයෙක් නැහැ. නිසා අපිට මේ කෙල්ල කොල්ලෝ අනාගතේ රටට ආදරය කරන නායකෝ ටිකක් කරගන්න වෙනවා. එතන කැප කරන්න. හොඳයි විභාගේ තියෙන 27. විභාගේ තියෙන 27. එකට කැමති ආතුස්සන විභාගයේ මේ වෙලාවට තියෙන කැමති අම්මලා තාත්තලා අතුස්සන මොඩම ඩිස්ප්ලේ එකට ගාවට එක කැමති අම්මලා තාත්තලා අතුස්සන්න. විභාගේ තියෙනවට කැමති අය චුට්ටක් ඉන්නකෝ මට පිටු තුනක් බලන්න තියෙනවා. විභාගේ තියෙනවට කැමති අම්මලා තාත්තලා අතුස්සන්න. විභාගේ දිනන කැමති අය රයිට්. හොඳයි හැමෝම කැමති. මං මේ පේපර්ස් සත්‍යකේ සමාධියකේ තියෙනවා. අත් පල්ලේ හදා නම් මේ තාත්තේ පේපර්ස් සමාධියකේ සත්‍යකේ තියෙනවා. අම්මා හරි තාත්තා හරි ඇවිල්ලා මම කියන දවසේ පේපර්ස් ටික අරන් යන්න ඕන. මම දවසක් කියනවා එදාට ඇවිල්ලා පේපර්ස් ටික අරන් යන්න ඕන. අරගෙන ගිහලා ඒක ගලවන්නේ නැහැ. ඒවා ගලවන්නේ නැහැ. ඊට පස්සේ ඒ පේපරේ ලිව්වහම ලොකු පේපර එකක් ලියන්නේ. පේපරේ ලියන්න ඕන කොලත් මන් දෙනවා. පොතුත් දෙනවා.
සේව අරගෙන ගිහින් ඒවා ලියවලා පැකට් කරලා ලොකු ලියුම් කවරේ කොන දාන්න. ලොකු ලියුම් කවර. එතන මට තැපැල් කාර්යාලයෙන් නිතරම කියන ප්‍රශ්නයක් තමයි එහෙම ලියුම් කවර ගේනකොට පොඩි ඒවා දාලා ගේන ඔය ඉරිලා එන්නේ ප්‍රශ්න. නිසා ඒ ලොකු ලියුම් කවර තියන කඩේ විකුණන්න. එහෙම නැත්නම් කොළයක් ගන්න ලියුම් කවරයක් හදා ගන්න. ඒකට පේපර් ටික දාන්න ඕන ඇතුළට. හරිද? දාලා මේක අලවන්නේ නැහැ. අලවන්න නැතුව ස්ටෙප්ලර් කඩු දෙකක් ගහන්න. අලවන්න නැතුව ස්ටෙප්ලර් කඩු දෙකක් ගහලා ඉස්සලා ලිපිනය ලියන්න මෙතන. මගේ ලිපිනය නෙමෙයි, ඔබ ලියන්නේ මතකෙම්ම දරුවන්ගේ ගෙදර ලිපිනය. ගෙදර ලිපිනය මෙතන ලියන්න. ගෙදර ලිපිනය ලියලා මේකේ බරට මුද්දර ගන්න ඕන. හරි, සාමාන්‍යයෙන් රුපියල් 35කට වඩා වැඩි මුද්දර යනවා මේක එවන්න. රුපියල් 35කට වඩා වැඩි මුද්දර යනවා මේක තැපැල් කරන්න. හරිද? එනිසා ඔයා අය මේ ටික හරි ගස්සලා රුපියල් 35ම අපේ අපෙන් ඇවිල්ලා සමහර අය අර මුද්දර දෙනවා කියලා. අපි ගාව කොහෙද මුද්දර? සමාධියකට ඇවිල්ලා මුද්දර අහනවා. සමාධියක අර වැඩ කරන ළමයට සල්ලි දීලා යනවා. සර් මේ අනේ මල්ලි මේකට මුද්දර ගහන්න, අනේ නංගි මුද්දර ගහන්න කියලා. මේ නිසා ආයතනේ අයට කට්ටිය ගොඩ, ඔබට ඔබ විතරයි. නිසා මුද්දර ගහලා අලවලා, මුද්දර අලවලා මෙතනින් ස්ටෙප්ල කඩු දෙකක් ගහලා සමාජය ගැන බාර දෙන්න. ඊට පස්සේ අපි කරන්නේ මේ ටික බලලා ඔයාලට තැපල් කරනවා. හරිනේ? එහෙම හැම මාසෙම කොහොම හරි ඔන්ලයින් විභාගයක් තියාගන්න බලමු. මාසෙ එකහමාර සැරයක් හරි තියාගන්න බලමු. ඒ විභාග තිව්වොත් තමයි අපේ ප්‍රතිඵල වැඩි දියුණු කරන්න පුළුවන්. විභාගයට රෙඩි වෙන්න පුළුවන්. ලකුණු අඩු වේවි. ඒව ප්‍රශ්න නැහැ. ලකුණු අඩු වුණා කියලා ඒවට ළමයට බනින්නයි රණ්ඩු වෙන්න ඒ මොන්නේ නැහැ. ළම ලකුණු අපි දැන් මේ පාර ලකුණු 40 නම් ඊළඟ විභාගයේ අපි එක 50ක් කරගන්න ඕන. ඊගා විභාගයේ 60 කරගන්න ඕන. ඊළඟ විභාගයට 70 කරගන්න ඕන. කියන්නේ ඩිවලොප් වෙන්න ඕන එකවර නෙවෙයි ටික ටික. සමහරකට 90ක් තියෙවි, තව කෙනෙකුට 30ක් තියෙවි. බලන්න මෙයාට 90යි, තවුසර 30යි. එහෙම රණ්ඩු වෙන්න බෑ. එක එක දරුව එක එක ස්ටෙප්, එක එක තැන් වල ඉන්නේ. ඒක තමයි ස්වභාවය. මේ ගුරුවරු අපි කරන්න ඕන මේගොල්ලෝ ටික ටික ප්‍රමෝට් කරගන්න එක. අපේ නෝනාට පොල් සම්බලක් හදාගන්න පුළුවන්, එහා ගෙදර නෝනාට මාළුත් හදන්න පුළුවන් කියලා බලන කරණයට මාළු හදන්න පුළුවන්. තමුදල පොල් සම්බල් විතරයි හදන්නේ කියලා ඒක ඇයිද කරන්න ලබට නැහැ නේ. අපි දැන් අපේ පවුලත් පුරුදු කරගන්න ඕන මාළු ටිකක් හදාගන්න. රණ්ඩු වෙලා හරියන්නේ නැහැ මේකට. එයා ගෙදර මහත්තයාට පුළුවන් සර්පෙක් වුණත් එලවන්න. අපේ ගෙදර මහත්තයා මදුරෙක් ගාවත් ගහන්නේ නැහැ. බලන අරමිනිය සර්පයවත් වලන තමුසේ මදුරු එකක් පරන්නේ නැහැ කියලා ඒ විදිහට කරන්න වෙන්නේ නැහැ අපි. අපි ටික ටික මේ වැඩවලට දියුණු වෙන්න ඕන. ඉතින් මේ වැඩේදී අපි කරන්නේ මෙයත් එක රණ්ඩු වෙන එක නෙමෙයි. අපි මේ වැඩේ ටික ටික දියුණු කරගන්න ඕන. චුට්ට 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 මෙලක 40 ඊළඟට 50 කරගන්න, ඊළඟට 60 කරගන්න, ඊගාට 70ක් කරගන්න. මේ විභාග ටික 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 වැඩි කරලා මේක තල්ලු කරගන්න ඕන. ඒ විභාග ගණනාවක් තියෙනකොට ඒක හරියනවා. ඉතින් මේ වැඩේට උදව් කරන්න ටිකක් වැඩියෙන් උදෙන් කූද්දන්න. උදේ 4:00 විතර නැගිට ගන්න පටන් ගන්න. මොකෝ දවල් දවසේ ගෙදර හිටියා කියලා දවල්ට වැඩ කරන අඩුයි. දවල්ට වැඩ කරන්න බැරි නම් රෑට වැඩ කරන්න ඕන. උදේ නැගිට ඉන්න බැරි නම් ඒත් රෑ වෙනකම් වැඩ කරන්න ඕන. උදේට පන්ති තියෙනවා නම් රෑට වේලා හරි නිදා ගන්න ඕන. නිතරම ඉගෙන ගන්න ඕන මානසිකත්වයක් ගෙදර තියාගන්න, රූපවාහිනිය බලන එක, ඒ දේවල් අඩු කරන්න ටිකක් ප්‍රවෘත්ති හැමෝටම මේගොල්ලෝ කියන ප්‍රවෘත්ති බලන්න කියලා. ළමයි හොඳට ප්‍රවෘත්ති බලන්න ඕන, රටේ වෙන දේවල් ළමයි දකින්න ඕන, හොඳ වැඩවලට යොමු කරන්න, හැමදාම ගෙදර මල් පූජ කරන දරුවට බාර දෙන්න, ඉස්ලාම් ආගමික ක්‍රිස්තියානි ආගමික ළමයි ඒ ආගමේ වැඩවලට යොමු වෙන්න. ඔබේ ආගම හරහා පමණයි ඔබේ අධ්‍යාත්මික සංවර්ධනය ඇති වෙන්නේ. එනිසා ඔබේ මනස පිරිසිදු වෙන්න වෙන්න, මනස පිරිසිදු වෙන්න වෙන්න ඔබේ අධ්‍යාපනය සාර්ථක වෙනවා. නිතරම දරුවන්ට හොඳ කියන්න, හොඳ හොයාගෙන ගිහිලා හොඳ කියන්න, වැරදි පරීක්ෂා කරගෙන ඉඳලා හරියටම වැරද්ද අල්ලගෙන ඒවට ගහන එක නෙවෙයි බණින එක නෙවෙයි අවවාද කරන්න. වැරද්ද හොඳට සුපර්විෂන් කරන්න. වැරද්ද වෙන්නවද කියලා හොඳට බලන්න. ෆෝන් එක නිදහසේ තියලා තියන්න. ෆෝන් එක හංගන්න එපා. ෆෝන් එක නිදහසේ තියලා සිකියුරිටි තියන්න. මොනවද සිකියුරිටි? රෙකෝඩරයක් දාන්න. මාස 3කට සැරයක්
මොනවද මේ නම්බර් එකම නම්බරයට කොච්චර කෝල් ආරද්ද බලන්න සමහර නම්බර්ස් ඇති හැමදාම එකම නම්බරයට රෑ 10ට 12ට කතා කරපුවා ඇති බලන්න අපිට සමහර ළමයන්ගේ ප්‍රශ්න කිව්වම තියෙනවා හැමදාම රෑ 10ට 12ට එකම නම්බරෙට ළමයි කතා කරලා කවුද මේ නම්බරේ ඉන්න කියලා හොයන්න එකම නම්බරයට සමහර ළමයි කතා කරන පැය භාගේ විනාඩි 30 මොකද සමහර නාලි සමහර ෆෝන්ස් වලින් පුළුවන් එක දිගට විනාඩි ගණන් කතා කරන්න සල්ලි යන්නේ නැහැනේ unlimited free. පැය 1000ක් free විනාඩි 1000ක් free. එහෙමයිනේ. ළමයි රැට අම්මයි තාත්තයි නිදා ගන්න අතර තමයි ඒව කතා කරලා history ගන්න. හැම ආයතනයකම mobitel, dialog, telecom, lankabel ඒ කොහෙට ගියත් හැම දෙස්සෙම ළමයන්ගේ නමට ගන්න එපා කිසිම කෙනෙක් සිම් අරන් දෙන්න එපා. අම්මලා තාත්තලාගේ identity card එකේ නමට sim ගන්න. ඒ ගන්න sim එකට history එකක් ඉල්ලන්න මාස 3කට සැරයක්. කොච්චර දරුව හොඳ වුණත් history එකක් බලන්න. මාස 3කට සැරයක් history එකක් බලන්න. අපිට පුළුවන් දරුව මොනව කරනවද කියලා හොමීට හොයන්න. history එකක් බලන්න. එකම ටෙලිෆෝන් නම්බරේට නැත්නම් numbers දෙකකට තුනකට ඉලිවෙන ජාමේ අම්මලා තාත්තලා දිදී අතරේ කතා කරපුව ඇති සමහරුන්ගේ. ගොඩක් ළමයි මාර හොඳයි. මාර සොයන් විනයක් තියෙනවා. නමුත් අපි හැම දරුවෙක් ගැනම අවධානයෙන් ඉන්න ඕන අපි හිතන්නේ නැති වැරදි වලට අපේ දරුවෝ පෙළඹෙන අවස්ථා එමටයි ඒ නිසා මේවා ගැන හිතලා බලන්න මොකෝ මේ අපේ රට අනාගත ජානාවේ ජීවනාලිය මොවුන් ආරක්ෂා කරගත්තොත් තමයි මේ රටට හොඳ නායකයෙක් හදාගන්න පුළුවන් වෙන්නේ පේනුතෙක් මානක නායකයෙක් නැති රටේ මේ කෙල්ල කොල්ල කොහොම හරි අපි තව අවුරුදු 30කින්වත් නායකයෙක් බඩහපත් කරගන්න ඕන පෞරුෂය හදලා හරි දේ දකින්න වැරදි දේ දකින්න හරි දේ හරි විදියට දකින්න වැරදි දේ වැරදි විදියට දකින්න රටට ආදරය කරන පෞද්ගලික අරමුණු වෙනුවෙන් වැඩ නොකරන ශ්‍රේෂ්ඨ මිනිහෙක් ගැහණියෙක් අපේ මේ කෙල්ලෝගේ නිර්මාණය කරගන්න ඔබට පේනෝනේ රටේ ඉන්න මන්ත්‍රීවරියන් ගිහිලා ගහන්නේ අර මන්ත්‍රීවරුන්ට ඉස්කෝලෙන් අවුට් වෙන කෙල්ලෝ බී ලෙවල් බස් එකේ ගහගන්නේ මන්ත්‍රීවරු මන්ත්‍රීවරියන්ට ගහන්නේ අපේ රට තියෙන තැන බලන්න පේන තෙක් මානක නායකයෙක් නැහැ රට සම්පූර්ණයෙන්ම ඩිසිප්ලින් වලින් වැටිලා ඒ නිසා අපිට තව අවුරුදු ගාණක් මේ දුක දරා ගන්න වෙනවා නිසා අපිට මේ කෙල්ල කොල්ලොන්ගෙන් අනාගතේ හොඳ නායකයෙක් නිර්මාණය කරගන්න වෙනවා අර අශෝක ඉන්දියාවේ අශෝක නිර්මාණය වෙනවා ලංකාවේ දුටු ගැමුණු නිර්මාණය වුණා වගේ හොඳ නායකයෙක් අපිට නිර්මාණය කරගන්න ඕන අපි ඒකට කල්පනාවෙන් පරිස්සමෙන් මේගොල්ලෝ මෙහෙවන්න ඕන අරිම කල්පනාවෙන් පරිස්සමෙන් මේගොල්ලෝ මෙහෙවන්න ඕන අපි මැරෙන්න කලින් තව අවුරුදු 25කට අපි හිතිය කියලා ඉඳලා කියලා හිතනවා 20ක් හිටිය කියන්න එහෙම නැත්නම් ඔබගේ දරුවෝගේ යාළුවෝගේ කාලෙවත් ඔබගේ දරුවෝගේ කාලෙවත් හොඳ නායකයෝ ටිකක් මේ රටේ හදා ගන්න අපි මහන්සි ගන්න ඕන. හොඳයි. ආයිබෝවන් දරුවනේ ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි.